Baik, ada harum sanggara misal bagaimana memang saya latar tak sambung dengan gusti dengan adama teruang saranai dalam sahabat jam malawi dahwana orang ke erna hamperna dahwini sahabat jam ada dini මෙදාම් සාකච්ඡාවක් ඔබලා සිදු දෙනාටම මේ සම්බුද්ධ සත්‍යගතයන් වහන්සේ දේශනා කරපු සම්බුද්ධ දේශනාවට අනුව තමන්ගේ හිත රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිදහස් කරගෙන ඒ නිවීමේ ශාන්තියක්වත් කරගන්න ඔබ සිදු දෙනාටම හේතු වාසනාම වේවා, හේතු වාසනාම වේවා, හේතු වාසනාම වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ උතුම් වූ මඟඵල පූර්ණ කරගෙන ඒ සතර දහයන් පූර්ණ කරගෙන ඒ අමා මහ නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමටම මේ දහම් මණ්ඩපයේ ඔබ සියලු දෙනාටම උපනිශ්‍රේම වේවා උපනිශ්‍රේම වේවා උපනිශ්‍රේම වේවා. අපි ගිය පාර සාකච්ඡාවේ පංච නීවරණ ගැන ගොඩක් විස්තර කරලා ඒ පංච නීවරණ ඇත්තටම මේ බුද්ධ ශාසනයේ පෙන්වා දෙන විදියට 10 ආකාරයක් වෙන්නේ කොහොමද? ඒකේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ආකාරයටම මේ පංච නීවරණ 5 ආකාරයකින් කතා කරන්නේ තථාගතයන් වහන්සේම පෙන්නවා පරිබ්‍රාජික කියන්නේ අන්න පරිබ්‍රාජික මේක පස් ආකාරයකට විස්තර කරනවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ පමණ එය 10 ආකාරයකට විස්තර කරනවා. ඉතින් මේ 10 ආකාරය අපි මනාලෙස විස්තර කරගෙන කොහොමද මේ කාමච්ඡන්දේ කියන එක අජ්ජත්‍යයත් එක්ක මුල් වෙන්නේ, වෛද්‍යත් එක්ක කොහොමද කාමච්ඡන්දයක් හටගන්නේ, ඒ වගේම ව්‍යාපාදී කොහොමද අජ්ජත්‍ය හෙවත් අජ්ජත්‍යයි බයිද්යයි කියන වචන දෙක කියන්නේ ඇත්තටම ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් ටික අජ්ජත්‍යයට යනවා, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ටික කියන එක බයිද්යයට යනවා. ඒතර මෙන්න මේ දෙක මුල් කරගෙන තමයි පංච නීවරණ එතකොට කාමච්ඡන්දයත් ඒ වගේ දෙආකාරයකට යනවා, ව්‍යාපාදය දෙආකාරයකට යනවා. ඉතින් ඒවා පොඩක් උදාහරණ සහිතව කිය සති සෑහෙන සාකච්ඡා කරා. ඊළඟට මේකෙදි තීන මිද්‍ය වගේ නීවරණයක් ගත්තාම එහෙම අජ්ජත්තේටයි බහිද්දේටයි වෙන් කරන්න ක්‍රමයක් නැහැ. හැබැයි තථාගත ශාසනය පෙන්නනවා තීන මිද්‍ය කියන්නේ නීවරණ දෙකක්. තීනේ කියන්නේ එක නීවරණයක්, මිද්‍ය කියන්නේ එක නීවරණයක් කියන. ඉතින් මෙන්න මේකදී අපි
නැත්නම් අපි සාමාන්‍යයෙන් ගත්තොත් තීන මිද්දේ කියලා අපි කතා කරන්නේ නිදි මතක් ගැන විතරයි. බුද්ධ දාර්ශනයේ පෙන්වන තීන මිද්දේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. තීනේ කියන එක පැහැදිලිවම පෙන්වනවා තීනේ කියන එක හිතක් මුල් කරගෙන හටගන්න එකක්. මිද්දේ කියන එක හයක් ගතක් මුල් කරගෙන හටගන්නේ. ඒක නීවරණ දෙකක්. තීන මිද්දේ කියන්නේ එක නීවරණයක් එහෙම නෙමෙයි කවදාකවත්. නිතරම තීනේ කියන එක යනවා හිතට හිත මේ හැකිලෙනවා හිත නිකන් අලස වෙනවා. හිත ගිලෙනවා ඔය ඔක්කොම විස්තර කරේ එහෙමයි මේ අර ඉර ගිලෙනවා නේ දැන් දකින්න අවසර ඉර ගිලෙනවා දැන් ඉර ගිරුණාට පස්සේ එළිය නෑ එතකොට අඳුරුයි නේ හිත ගිලුණා මේ ඉර බයර නෑ නේද හිත උපමා කරා ප්‍රඥාව දැන් ඉර ගිලුණාම මොකද වෙන්නේ අඳුරේ එළියක් නැහැ නේ ආලෝක නැහැ. එතකොට හිතත් ඔය වගේ ගිලුණා. මොකද වෙන්නේ? යාඳුනේ. රවිද්‍යාවට ක්‍රියාත්මක වෙනවම තමයි. එතකොට ගතත් ඒ වගේ ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න මිද්දේ. ඒ කියන්නේ නිදිමත ගත. ඒක එන්නේ. ඒක යනවා ගතට. ඒ වගේ උද්දච්චයත් නීවරණයක් උච්චයත් නීවරණයක් උද්දච්චය කියන්නේ වෙනම නීවරණයක් උච්චය කියන්නේ වෙනම නීවරණයක් ඒ වගේම විචිකිච්ඡාව කියන එක නම් අජ්ජත්තයටයි බහිද්දයටයි තමයි වෙන් කරන්නේ. එතකොට ඔන්න ඔය අජ්ජත්තයක් මුල් කරගෙන විචිකිච්ඡාවක් හටගන්නවා බහිද්දේ මුල් කරගෙන විචිකිච්ඡාවක් හටගන්නවා. එතකොට මෙන්න මේ පංච නීවරණ ගැන සෑහෙන දුරකට සාකච්ඡා කරා අපි නේ. ඒත් ඇයි මේ පංච නීවරණ කතා කරන්න අපිට මුල්ුනේ? ඇත්තටම තථාගත ශාසනයේ පෙන්වන තථාගතයන් වහන්සේ මොකද මේ අපි දැන් මේ දසනේන පහතබ්බ කොටස ඉවර කරගෙන එන්නේ කොතනටද? භාවනානේන පහතබ්බ කොටස. ඒරන්නේ කොටස පටන් ගත්ත හින්දා ඒකේ පෙන්වනවා භාවනාවක් කියන්නේ මොකද්ද? කාමච්ඡන්දේ දුරුකරුමේ භාවනාවයි, ව්‍යාපාදේ දුරුකරුමේ භාවනාවයි, තීන මිද්‍යේ දුරුකරුමේ භාවනාවයි, උද්ධච්ච විචිකිච්ඡා මේ ඔක්කොම එහෙම නැත්නම් අවිද්‍යාව දුරුකරුමේ භාවනාවයි කියන්නේ. එහෙනම් මේ භාවනාවක් වැඩෙන්න නම් පංච නීවරණ අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? දුරු වෙන්නම ඕන. පංච නීවරණ දුරු නොවි මේක කවදාකවත් වෙන්නේ නැහැ. හැබැයි ඕගලන්ට මම පෙන්වුවා තථාගත ශාසනයෙන් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා යම් කිසි කෙනෙක් මේ පංච නීවරණයක් මුල් කරගෙනත් දැහැනක් වඩන. පෙන්වන්න. කෙබඳු දැහැන් වර්ණනා කළසේකද? කෙබඳු දැහැන් වර්ණනා නොකළසේකද කියන. එතකොට වර්ණනා නොකරන දැහැනක් තමන් දන්නේ නැති උනාට තමන් වඩන්නේ පංච නීවරණයක් මුල් කරගෙන. හේතුව මොකද? ලෝකේ යථාර්ථයේ තේරුම් අරගෙන නැති හින්දා ලෝකේටයි නිමිත්තක් අරගෙන යමෙක් දැහැනක් වඩනවා නම් ඒක පංච නීවරණ වලටයි තියෙන්නේ. ලෝකේටයි නිමිත්තක් අරගෙන මඩයි. ඒකෙන් ඔහු යම්කිසි ආස්වාදයක්ම ලබනවා. ඔහුට තේරෙන්නේ නැහැ. මොකද ඔහු ඒකේ පැහැදිලිවම පෙන්වනවා ඔහු නිස්ස ආදීනව නිස්සරණේ නොදන්න හින්දම තමයි අර විදිහට වඩන්නේ කියන එක පැහැදිලිවම වෙන්නේ. එතකොට සමහරලාට අපි ඒකේ උගන්වන්න ඕන කිව්වේ ඒකයි සමහර කෙනෙක්ට ඒ දැහැනක් වැඩෙන්න පුළුවන් යම් කිසි අර අහන් ඉන්න සර රටාව. ඒ රිද්මෙ ඒ කටහඬේ තියෙන ලාලිත්වය. ඒ එහෙමත් වැඩෙනවා. හැබැයි ඒ දැහැන් බුද්ධ ධාතනීය දැහැන් නෙමෙයි. හැබැයි ඒත් සමාධියක් වැඩෙනවා. සමාධියක් වැඩෙන්නේ නැතුව තියන්නේ නේ. ඒ උදාහරණයක් හැටියට අපි හිතමුකෝ අපි මොකක් හරි එකම අරමුණක් අරගෙන දිගට මේක කරොත් මොකෝ වෙයි? ඒ උදාහරණයක් හැටියට ඉස්සරහ කොකාකෝලා වීදුරුවක් තියාගෙන කොකාකෝලා කියන හිටිය මොකෝ වෙන්ටික් කරා. ඒ ආය වෙන මොකක් නැහැ. ඒ චිත්ත එකක් තමයි ඉන්න පුළුවන්. එහෙන් බැරි ගහන්න නැත්තේ නෑ. ඒ වගේ පටවියක් අරගෙන පුළුවන්ද බැරිද? පුළුවන්. අර කසින වැඩන්නේ. දැන් බුද්ධ ශාසනයේ කසිනයක් වෙනමක් තියෙනවා. ඒවයි කාසින දෙන්නේ. පටවි අර මැටි මොකක් හරි අරගෙන වඩන. ඒකට කොහෙද අපි හිත යොමු කරන්නේ? අර පටවි ධාතුවට. වෙන කොහෙටවත් නෙමෙයි. පටවි ධාතුවට තමයි හිත යොමු කරන්නේ. ඒ වගේ තේජෝ ධාතුවට. ඒ වගේම ආපෝ ධාතුවට. දැන් පටවි ගතිය අපිට මෙහෙම නිමිත්ත ගන්න ලේසිද නැද්ද? ඇයි මෙහෙම ඉස්සරහන් තිබ්බම වැටෙන්නේ. තේජෝ එකටත් මොකෝ කරේ අපි? ඒක අතින වැඩි ගුණක් දාන්නවා. අර පහනක් හරි අර දැල්ලක් අරගෙන පහන් දැල්ල තියාගෙන කරනවනේ ඕන තරම් නේද? හරි. ඒකත් කරගන්න පුළුවන්.
ඒ දැන් ඒක පේනවනේ මේ මොහොතේ භෞතිකව ආපෝ එකට මොකද කරන්නේ? වතුර බේ තමයි කරේ මොකක් හරි ආයි. දැන් ඔය තුන මෙහෙම ඉස්සරහින් තියාගන්න පුළුවන්. නේද? පටවි ගොඩක් පුළුවන්. පහන් දැල්ලකුත් පුළුවන්. ආපෝ එකක් පුළුවන්. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. වායුව කොහොමද අපි ඉස්සරහ තියාගන්නේ? නේ අර ඔක්කොටම නිමිත්ත ගන්න ලේසි. හැබැයි දැන් වායෝ එකට නිමිත්තක් ගන්න ක්‍රමයක් ඕනේ. දැන් මේ හතරටම ගන්නත් එපා නිමිත්ත. අපිට හොඳටම වායෝ දැනෙන්නේ කොතනදීද? අන්න හරි. ආසේ අග මෙතන දැනෙන. එහෙනම් අපි මොක කරේ එතනට? එතනට හිත තියලා. වදින දැනක් එපා හිත තියන්නේ. නේ දැන් අපි දැන් අද දැන් ඒ කොටසේ ඉතුරු ටික පෙන්නන අර මුතුමගේ සති ඇහුවේ ප්‍රශ්නයක් අන්න ඒකට උත්තරෙත් තියෙන අර තමයි. ඒ අර්ථයෙන් වල නිමිත්ත ගන්න හරි ලේසි. හා ෆෑන් එක. ෆෑන් දැන් මෙතන ෆෑන් එක බාහිරින් ඌලඟක් එක්කනේ අපි යන්නේ ගන්න පුළුවන් තමයි නැතුව නෙමෙයි. නමුත් හැබැයි දැන් අපි ගත්තේ අතන අතනත් එක්කනේ අපිට හොඳට ඒකාග්‍රතාවයේ ඉන්න පුළුවන් තැනනේ අපි ගත්තේ අල්ලගත්තේ. ඒකට හේතුවක් තියෙනවා. අද තමයි ඒක ගොඩක් විස්තර කරන්න තියෙන්නේ. මොකද මේ ලෝකේ කවදාකවත් බුද්ධ ශාසනයේ භාවනාවකට භාවනාවක් කරන්න අරමුණු කරන්න බෑ. ආදාක බුද්ධ ශාසනයේ භාවනාවක් අරමුණු කරලා කරන්න බෑ. අරමුණු කරලා කරන්නේ ඔක්කොම ලෞකික. මොකද අරමුණක් කියන්නේ නිමිත්ත ගන්නවා. නිමිත්තක් ගන්නවා අරමුණ. ඒ අරමුණක් ගන්න නම් අනිවාර්යයෙන් මේකට මොන හරි ඔය කියන සතර මහා භූතාරි මොන හරි ඕන මොකක් හරි නිමිත්තක් තියෙනවා. ඒත් අපි දන්නේ නැතුණාට අපි ලෝකේ නිමිත්තක් අරගෙන තමයි ඒ වඩන්නේ. ඒ ඔන්නෝම වඩන එක තථාගතයන් වහන්සේ කියනවා පිබිදු දැහැන් වර්ණනා කරන්නේ නැහැ කවදාවත්. ඒ ඉඳ අපිට තථාගතයන් වහන්සේ වර්ණනා කරන දැහැනේදී පෙන්වුවා මේ කාමච්ඡන්දේ ව්‍යාපාති මේ පංච නීවරණ දුරු කරලා වඩන ක්‍රමයක් තියෙනවා. අන්න ඒක මේ වර්ණනා කරනවා. මොකද ඒක යන්නේ කාමයක් සමග නෙමෙයි කාමෙන් නිදහස් යන්නේ. තථාගතයන් වහන්සේගේ පැහැදිලිවම පෙන්නවා ඒ කොටස උකරන මම පෙන්නවා ඔහු යන්නේ මේ ආස්වාදය ආදීනෝ නිස්සරණේ තතුසේ දැනගෙන යන ගමන. ඒක නිස්සරණේ දැනගෙනමයි ඔහු යන්නේ. ආදීනෝ දැනගෙනමයි යන්නේ. එතකොට අර නිමිත්තක් එක්කවත් ආස්වාදේ ආදීන නිස්සරණේ දැනගෙන ඉවරයි. නේ. ඒ හින්දා මේ බුද්ධ ශාසනයේ ක්‍රමේ තමන් හරියට බණ ටික අහගෙන තිබුණා. අන්න ඒකයි තථාගතයන් වහන්සේ කියන්නේ. ඒ කෙනාට ධම්ම සමාධිය පූර්ණයි. ධම්ම සමාධිය ඇත්ත උන්ට චිත්ත සමාධිය වැඩෙනු කිව්වේ. ඒක ධම්ම සමාධියක් නැතුව චිත්ත සමාධියක් වඩන්න ගියොත් අනිවාර්යයෙන් මේක චිත්ත සමාධියක් වැඩෙනවා. හැබැයි වැඩෙන්නේ තථාගත ශාසනයට අදාළ විදිහට චිත්ත සමාධිය නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ. එතකොට අර මූලික දර්ශනේන පහතබ්බ කොටසේ අඩුවක් තිබ්බොත් කවදාකවත් භාවනා පහතබ්බ කියන්නේ භාවනාවක් කරන්න බෑ නෙමෙයි. වරද්ද ගන්න එපා. භාවනාවක් කරන්න බෑ නෙමෙයි. භාවනාවක් කරන්න පුළුවන්. හැබැයි කරන්නේ ලෝකෝත්තර භාවනාවක් නෙමෙයි ලෞකික භාවනාවක්. ඒකයි වෙනස. භාවනාවක් කරන්න බෑ කිව්වොත් එහෙම වැරදියි. කරන්න පුළුවන්. කරලා බ්‍රහ්මතලයකට යන්නත් පුළුවන්. මේ ඊළඟ නේව සංඥා නා සංඥා දක්වා යන්නත් පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට පළවෙනි දවසේ වෙන්නවා නේව සංඥා නා සංඥා දක්වා ගියත් අන්තිමට වෙන්නේ මොකද කියලා ආස්වාදය ආදී නිස්සාරණ තතුසේ නොදැන ගියොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මොකද? නොදැන ගියොත් අතරමඟ අතාවකටත් කියන්නේ අන්න මේ කතරමඟ අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ කතරගම කියලා. ඇත්තරම තියෙන්නේ මේ කතරමඟක් තියෙන්නේ. මේ කතරක් තියෙන්නේ. මේ කතර කෙරවල කරන්න දැනගෙන කියුවා. නොදැන ගියොත් අතරම. අර අපිට විහාරේ ගුරු වෙලා තියෙන හින්දා අපි කතරගම කියලා කියනවා. ඔව් ඇත්තම කියන්නේ කතරමඟ. මේ කතර කෙරවල කරන්න හම්බෙන්නේ නැහැ. ඒකයි. කතර කෙරවල කරන්න හම්බෙන්නේ නැහැ. ඒ අතරමඟ තමයි එතකොට ඉන්නේ. දැනගෙන ඉන්න. නොදැන ඉන්න ඕල් ප්‍රශ්න නෝ දැනගෙන ඉන්න. ප්‍රශ්නේ නැහැ. ඉතින් බැරි වෙලා කතේ කතරටයි තී
අවසාන කෙලවර වෙච්ච නේව සංඥා නා සංඥා හරි ගිහිල්ලා යන්නේ දැනගෙන නෙමෙයි නා අන්න අතර ඒක තමයි ප්‍රශ්න හතර කෙලවර කරන්න බැරිද ඒකයි වෙන්නේ නේ හැබැයි අපි හරියට දහමක් තෝරගෙන මේකත් එක්ක වැඩපිළිවෙල හරියටම ගියා නම් අනිවාර්යයෙන්ම ඒක බැරි වෙන්නේ නැහැ දැන් අපි ගිය සතියේ නතර කරපු තැනින් තමයි අද සාකච්ඡාව ආරම්භ කරන්නේ භාවනා පාඩක දෙවන කොටස තමයි ගිය සතියේ පටන් ගත්තේ හැබැයි දෙකේ කොටසක් ඉවර කරන්න බැරි වුණා තුන්වෙනි කොටසට යන්න කලින් මම ඒක සම්පූර්ණයෙන්ම අද ඉවර කළා තමයි යන්නේ right මානසිකාර සූත් එන්න මේක තමයි මේ භාවනා පහතබ්බට ඕන කරන සුවිශේෂීම සූත්‍රය සුවිශේෂීම සූත්‍රය මේකත් තියෙනවා මම තව එක සූත්‍රයක් පෙන්නනවා බුද්ධ සාධනේ භාවනාවකට යන්න තියෙන සුවිශේෂීම සූත්‍රය මේක ඒකයි මේක තමයි අපිට වෙලා මදි උනේ කියතරේ මොකද මේක අර ගෙදර යන දුවන මානසිකත්වයේ මේක ඇහුවොත් එහෙම මේ ඒක යන්නේ හරියට. එතකොට අපි ඒක ග්‍රහණය කරගන්නේ හරියට. නමුත් හොඳ නිර්වෘත් මානසිකත්වයෙන් මේක අහගන්නොත් නැත්තම් වැඩි පැටලෙන්න තියෙන අවස්ථා වැඩි ඒකයි. එහෙම පැටලෙන්නේ නැහැ. ඒ කියන්නේ දවස් වෙන බාරවකට හරිනම් ගන්න තේරෙයි නැත්තම් මේ වෙන වෙන තැන්වල පැටලෙන්න තියෙන chance එක වැඩි. වහන්ස මේ ආනන්දම ග්‍රහණ මේක වහන්ස යම් පරිද්දකින් යම් හේතුකින් චක්විෂය මෙනෙහි නොකරේ නම් මොකද චක්විෂය මෙනෙහි කරන්නේ يعني ඇහැගේ මේවත් ඒවා මෙනෙහි කරන්න යන්නේ නැහැ රූපය මෙනෙහි නොකරේ නම් සෝතය මෙනෙහි නොකරේ නම් ශබ්දය මෙනෙහි නොකරේ නම් ගාණය මෙනෙහි නොකරේ නම් ගන්ධය මෙනෙහි නොකරේ නම් ජීවා මෙනෙහි නොකරේ නම් රස මෙනෙහි නොකරේ නම් කය මෙනෙහි නොකරේ නම් පොට්ටබ්බය මෙනෙහි නොකරේ නම් පඨවිය මෙනෙහි නොකරේ නම් ආපෝ මෙනෙහි නොකරේ නම් තේජෝ මෙනෙහි නොකරේ නම් වායුව මෙනෙහි නොකරේ නම් ඒතර වායුව මෙනෙහි කරන්නාද කියලා දෙන්නේ නොකරනවා කියලා නොකරේ නම් කියාගෙන යන ඔක්කොම නොකරේ නම් ආකාසඤ්ඤායතනේ මෙනෙහි නොකරේ නම් විඥානඤ්ඤායතනේ මෙනෙහි නොකරේ නම් ආගිඤ්ඤායතනේ මෙනෙහි නොකරේ නම් නේවසන්නා නාහඤ්ඤා මෙනෙහි නොකරේ නම් ඉහළෝ මෙනෙහි නොකරේ නම් පරලෝ මෙනෙහි නොකරේ නම් යම්මදු මේ ප්‍රාප්තු පරේසිතෝ අනුවිතක්කෝ දිට්ඨ සුත මුත විඤ්ඤතයක් ඇද්ද එයද මෙනෙහි නොකරේ නම් මෙනෙහි කරන්නක් වේ නම් එබඳු මහණහට සමාධි ප්‍රතිලාභයක් වන්නේ. දැන් මේ කියන එකක්වත් මෙනෙහි කරන්නේ නැහැලු. නමුත් මෙනෙහි කරන එකකුත් තියෙනවා. මේ කියන එකක්වත් මෙනෙහි කරන්නේ නැහැ. නමුත් මෙනෙහි කරන එකක් තියෙනවලු. අන්න ඒක මෙනෙහි කරනකොට ඔහුට සමාධි ප්‍රතිලාභය ලැබෙනවා. දැන් එහෙනම් අපි දැනගන්න වෙනවා මෙනෙහි කළ යුක්ත මොකද්ද මෙනෙහි කරන්න ඕනේ නැති ඒවා මොකද්ද කියලා හරි දැන් මුලින්ම කියන්නේ ඇහ මෙනෙහි කරන්නද කියන්නේ එපාද එපා ශබ්ද එපා නම් කන ශබ්ද දැන් ඔයගේ ඔක්කොම ටික මොකද කියන්නේ එපා එහෙනම් වායු අපි කරේ මොකද්ද කරපු දේ හොයාගන්න ඊළඟට අපි මොකද කරේ? වායෝ මෙනෙහි කරා. හරි. වායෝ වැදුනේ කොතනද? ඇවිල්ලු. මෙතන. ඒකයි ති දිට්ඨ කියන තැනටද? සුත කියන තැනටද? මුත කියන තැනටද? අයිති මුතේට. මුතේට අයිති තුනක්. දිවයි, කයයි, නාසයයි. ওই තුනම අයිති මුතේට. එතකොට අපි මුතේ මෙනෙහි කරාද නොකරද? කරා. එතකොට අපි කරලා තියෙන්නේ
කරන්න එපා කියපු එකද කරන්න කියපු එකද? හැබැයි එහෙම කරන්න එපා කියපු එක කරලත් සමාධියකුත් වැඩෙනවද නැද්ද? වැඩෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ධර්ම පෙන්වනවා මේකක්වත් මෙනෙහි නොකරත් සමාධියක් වැඩෙනවා. ඒ මොකද්ද කියලා ගා ගන්න. ඇයි මෙන්න මේ ටික මෙනෙහි කරන්න ඉපයිය? දැන් මෙතෙක් අය ජීවිතේ කරිත් ওই ටිකම නේ. මේ ටික නෙමෙයි මෙනෙහි කරේ. මොනවද මෙනෙහි කරේ? ඇහැ. කරාද නැද්ද? රූප. කරාද නැද්ද? කරා. කන. ශබ්ද. ගන්ධ. රස. ස්පර්ශ. ධම්ම. ඔය කියන ඔක්කොම ටික මොකද කරේ? මෙනෙහි කරා. දැන් ඒ ටික මෙනෙහි කළා මොකද හම්බුනේ? ඔය ටික ඔය ටික අපි දැන් උපන්දාසී නම් මේ අත්භවය ගත්තහම උපන්දාසී නම් ඔය ටික මෙනෙහි කරා නේද? මේ ටික මෙනෙහි නොකරපු කවුරු හරි ඉන්නවද? ඈ ඉන්නවද? නෑ. ඒ කියන්නේ ඔය ටික හොඳට මෙනෙහි කළා තියෙනවා. මෙනෙහි කළා මොකද හම්බුනේ? ආ අන්න කම් ශරීර මොකක් හරි හම්බෙන්න ඕනේ. හොඳයි. දැන් මෙනෙහි කළා මොකක්වත් හම්බෙන්නේ නැහැ කිව්වොත් එහෙම ඔය ප්‍රශ්නේ හැම මොකක් හරි හම්බෙලා තියෙනවා. මොකක්ද හම්බෙලා තියෙන්නේ? ආ දුබා. ඔයගොල්ලෝ කියේ. හරි එහෙනම් තව දුරටත් ඒක මෙනෙහි කරෝ. තව දුරටත් ඕකම කරොත් මං අහන්නේ. ඕකම නෙවෙයි. හැබැයි එහෙනම් හොයාගන්න වෙනවා මෙහෙම සමාධි ප්‍රතිලාභයක් ලබනවලු යම් දෙයක් මෙනෙහි කරා. අන්නේ මෙනෙහි කළ යුත්ත සමහරලාට අපි මේ කාල පරාසයට මෙනෙහි කළා නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ කාල පරාසයටම මෙනෙහි කළා නැති එකයි ප්‍රශ්නේ. දැන් ඒක මෙනෙහි කරා නම් අපිට මොකෝ වෙන්නේ? අරගෙන සමාධි ප්‍රතිලාභේ ලැබෙන්න ඕනද නැද්ද? ලැබෙන්න ඕන. හැබැයි කලිනුත් මෙනෙහි කළ සමාධියක් ලැබුණාද නැද්ද? ලැබුණා නේ නේද? එහෙම ලැබෙනව ඕනද නේද? ඒ වගේ මිනිස්සු සමහර මිනිස්සු කුඩු ගහලා තියෙන සමාධිය වලින් ආය ළඟින් ගියත් දන්නේ ඔය තේතෝ කියන මේ මේ වැන් ගත්තා පරිහරණය කළා තියෙන්නේ. එක්ක දිව, එක්ක රස, එක්ක නාසය, එක්ක ගන්ධ. ඔය ති. ඉතින් ඒත් පුළුවන් සමාධියක් වඩා ගන්න නේද? ඒක කියන්නේ බුද්ධ ශාසනයේ සම්මා සමාධි වෙනයි මිච්ඡා සමාධි එමටයි කියන්නේ. ලෝකෙ නිමිත්ත කර ඕන සමාධියක් වඩන්න පුළුවන්. හැබැයි හැම සමාධියම සම්මා සමාධි නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැම සමාධියක්ම සම්මා සමාධියක් වෙන්නේ නැහැ. මේ එහෙනම් අපි මේක අනිවාර්යෙන් හොයාගන්න වෙනවා. මෙනෙහි කරන්නේ නම් එබඳු මහානාට සමාධි ප්‍රතිලාභයක් වන්නේද කියලා අහනවා. ආනන්දේනි මෙසස්නේ මහණ. මන්න වචනේ පෑන්න. හරිද? මෙසස්නේ මහණ. දැන් මෙසස්නේ මහණ කියනකොට මම දැන් ආයි පෙන්නන්නේ නැහැ. ඇයි? දැන් ඒක දැන් තුන් හතර පාරක් පෙන්නලා තියෙනවා. මේ රස්නේ මහණ කියන්නේ අඩුම සුදුසුකම කොතනද? සෝදාපන්න විතරයි. ඉන්මහා එක්කෙනෙක්වත් කියන්නේ අටපුද්දලෝ එසබගතෝ සාව සංඝෝ කියන ගණේට අයිති නැති කිසි කෙනෙක් මේ රස්නේ මහණ වෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම ලෝතුර බුදුහාඳුරුම් පෙන්නලා තියෙන ඉඳ හොඳට ගියා නැත්නම් පෙන්න ගන්න ක්‍රමයක්වත් නැහැ. එහෙනම් මේක පටන් ගන්නෙම මේ රස්නේ මහණ. මේ රස්නේ මහණ මෙසේ මෙනෙහි කරන්නේ ඔන්න මෙනෙහි කරන්නේ කිය. යම් බදු මේක මේ සිංහලෙන් කියනකොට වඩා ලේසි මේ පාලියෙන් කියන එක. මම ඒ කොටස පෙන්නනවා. මේ මුළු සර්ව සංකාරයන්ගේ සමතයක් සර්වෝපදීන්ගේ මට මේක සිංහලෙන් නම් කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. හරි අමාරුයි මොකද මේ සිංහලයි සංස්කෘතයි ඔක්කොම කලවම් කරලා තියෙන්නේ. හරිද? තුෂ්ණාක්ෂයක්ගේ විරාගයක්ගේ නිරෝධයක්ගේ නිර්වාණයක්ගේ ඔන්න ඔච්චර එක. මේ මොකක් මේක පාලියෙන් කියනකොට තිබුණා ටග්දාල තියෙනවා. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානංති. ඔත පාලියෙන් කියන්නේ. මේ කොටසත් වෙන්නම්. පාලි කොටස. එහෙනම් මේ මෙසස්නේ මහණ මෙසේ මෙනෙහි කරන්නේ. මොකද්ද මෙනෙහි කරන්නේ? ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානංති. මේ දෙවෙනි කොට සම්පූර්ණයෙන් වුණාට පස්සේ
තුන්වෙනි කොටස විස්තර කරන දෙන්නේ මේ ගාථාවම සම්පූර්ණයෙන්ම විස්තර කරනවා. හරි. මේ ගාථාව වචනයක් වචනයක් ගානේ විස්තර කරනවා. මොකද මේකනේ මානසිකාරයනේ. වෙන එකක් නෙමෙයි. ආ එතකොට ඕක තමයි මෙනෙහි කරන්නේ. එතකොට ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඒ මෙසේ වනාහි පරිද්දෙන් දැන් අරක මෙතන මෙනෙහි කරනවා කිව්වා. ඔය කහපාටින් පටකලා දින මෙනෙහි කරන්න ඕනේ. මෙසේ මෙනෙහි කරන්නයි කියලා කියවන්නේ. නේද? ඊට පස්සේ කියනවා මෙසේ වනාහි යම් පරිද්දෙන් චක්කුෂේ මෙනෙහි නොකරේන. අර ටික ආයි කියන. දැන් බුදුහාමුදුරුවෝ මෙනෙහි කරන්න ඕන එකක් කියනවා. මෙනෙහි කරන්න ඕන එපා එකක් කියන. චක්කුෂේ මෙනෙහි නොකරේන රූපේ මෙනෙහි නොකරේන සෝතේ ගානේ මෙහෙම ගිහිල්ලා අන්තිමට කියනවා විඥාණයද මෙනෙහි නොකර දිට්ඨ සුත මුත විඥාණයද මෙනෙහි නොකරේන කියලා මොකද එන එයද මෙනෙහි නොකරේන මොකද එයද මෙනෙහි නොකරේන කියන්නේ ඔය කියපු ටික ඔක්කොම නොකරේන මෙනෙහි කරන්නේ වේනම් මොකද මේ මෙනෙහි කරන එක අන්න ඒතං සම්ත ඒතං පණිතං අර කිසිවක් මෙනෙහි නොකරයි හැබැයි මෙනෙහි කරන එකක් තියෙනවා මොකද මේ මෙනෙහි කරන්නේ ඒතං ඒම ශාන්තයි ඒම ප්‍රණීතයි සබ්බ සංකාරයන්ගේ සමතයක් ඇද්ද ඒම ශාන්තයි ඒම ප්‍රණීතයි නේ අර සබ්බ සංකාරයන්ගේ සමතයක් අර සමත මණ්ඩල වලට යනවනේ ඒ මොකටද යන්නේ අන්න ප්‍රශ්නේ නිරාකරණය දැන් තනියම විසඳ ගන්න බැරි හන්ද යනවා සමත මණ්ඩලෙ යාම සමත මණ්ඩලෙන් දෙනවා පොඩි උපදෙස් ටික නේ දැන් ඒ උපදෙස් ටික පිළි අරගෙන මොකෝ කරන්නේ අන්නේ උපදෙස් ටික හරියට පිළිගත්තා නම් අර ආපු ප්‍රශ්නේ සමතයි. ඒ ප්‍රශ්නේ සමතයි. නේ. එතකොට දැන් අපිත් මේ සද්ධර්මය අහන්න ආවේ මොකටද? අන්න ඒක පළවෙනි දවසේ මම ඇහුවානේ මොකටද ආවේ කියලා. එතකොට මම හැම වෙලාවෙම කියන්නේ තමන්ගේ ප්‍රශ්නේ ගන්න කියන්නේ ඔන්න ඒ හේතුවකින්. තමන් දන්නවා තමන් ආවේ මොකටද කියලා. නැත්නම් මම يعني අනුන් අසනහන්න ආවිල නෑ වැඩ නෑ. නේ. තමන්ගේ ප්‍රශ්නේකට එදා මතක ඇති ඔයගලන්ට සාකච්ඡාදි කියවුවා මම ඔයගලන් අහුවා ඔහොම කිව්වා ප්‍රශ්න කොච්චරක් තියෙනවද කියලා. කෝටියක් විතර මම පරෙන් සාකච්ඡා කරන අද වෙනකම් කියවුවත් මතකයි ඕගොල්ලෝ දී උත්තර තමාරේම මතකයි. ඔයගලෝ ප්‍රශ්න කෝටියක් විතර තියෙනවද කියලා. අන්තිර මම ඔප්පු කරලා පෙන්නුවා ප්‍රශ්න තියෙන්නේ 6යි. මුලින් එදා 6යි. මන ධම්මයට ආවට පස්සේ පෙන්නුවා ප්‍රශ්න තියෙන්නේ 1යි. අර මුලින් තමයි 6ක් පෙන්නේ. මම එදා පොරොන්දුවක් වුණා හැබැයි හය එකකට ගේනවාමයි කියලා. මතක ඇති මුලින් ඉඳන්ම ආපු කට්ටි ඉන්නවනම් මේකෙ ඉන්න අපිරු දිනාම ගන්න නැති ඒ කිව්වොත්. හැබැයි ඒ කිව්ව දේ කිව්ව විදිහටම ප්‍රශ්න හය එකකට ගෙනවා. අන්තිමට වෙන්නවා මනයි ධම්ම අතර විතරයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පහ අරගෙන ධම්ම කොට ගහ වරින් වර ධම්මයක් ඇද මොකද කරන්නේ? ප්‍රශ්නයක් අදා ගන්න එක කරන්නේ. මේ එහෙනම් ඔන්නේ ප්‍රශ්න ටික මොකද ඉන්නෝනේ? සමතය. එහෙනම් මේ ප්‍රශ්න හතගත්තේ කොහොමද? අවිද්‍යාව පත්‍ය සම්පත. සම්බ සංකාරයන්ගේ සමතයක් ඇත්තේ. සම්බ සංකාරයන්ගේ සමතයක් ඇත්තේ. ප්‍රශ්නේ හතගත්තේ අවිද්‍යාව පත්‍ය සංකාරය. එහෙනම් ඒක සමතයක් ඇද්ද? එහෙම ශාන්තයි. එන්නේ. එහෙනම් මේ කතා කරන්නේ මොකක් ගැනද ඇත්තට? ආර්යයාගේ මනසිකාරය මොකක්ද? නිවන ගැන විතරයි. දැන් මට කියන්න පුතඥය කොහොමද මේ මානසිකාරය කරන්නේ පුතඥයට මේ මානසිකාරය කරන්න බැරි හන්ද තමයි දස්සනේන පහතක් කොටසෙන් ඒක හරියට දැනගෙන ඉන්නේ ඒක දැනගෙන අන්න මෙසස්නේ මහණ වුණාට පස්සේ මෙසස්නේ මහණ දන්න මොකද්ද මෙනෙහි කළ යුත්තයි මොකද්ද මෙනෙහි නොකළ යුත්තයි කියලා පැහැදිලිවම දන්න මොකද ඇහැයිති ලෝකේට සම රූපයයිති ලෝකේට කනයිති ලෝකේට ශබ්දයයිති ලෝකේට දිවයිති ලෝකේට නා දිව අසකන නාසය දිව ශරීරය අජ්ජත්තේමයිති ලෝකේට බහිද්දේමයිති ලෝකේට ඒවත් එක ගොඩනගෙන සියලු වැඩ පිළිවෙලයිති ලෝකේට නම් ලෝකේ යමක් මෙනෙහි කළා ලෝකෙන් ඈතර වෙන්න බෑ ලෝකේ යමක් මෙනෙහි කළා ලෝකෙන් ඈතර වෙන්න බෑ හැබැයි ලෝකය හටගන්න විදිහයි ලෝකේ නිදහස් වෙන විදියයි දැනගත්ත කෙනා ලෝකයේ දේවල් මෙනෙහි නොකර ලෝකයේ හට ගන්න යන තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා ඒකෙන් නිදහස්.
මතක ඇති ඔයගොල්ලන් ආයතන විස්තරේදි කිව්වා අනිදස්සනෝ සප්පටිගු ඇසකින් සනිදස්සනෝ සප්පටිගු රූපයක් දැක්කේද රූපයක් දන්නේද තෙල චක්කු නමුදුවේ තෙල සෝතාම තෙල චක්කායතනේ නමුදුවේ එතන වචනයක් කිව්වා මතකනම් තෙල ලෝකය නමුදුවේ එහෙනම් ඒ ලෝකේ නිර්මාණේ එතන එහෙනම් ලෝකයට අයිති දෙයක් කරලා තමයි ඒක කරගන්නේ එහෙනම් දැන් ඒකම කරොත් ලෝකයෙන් එතර වෙන්නේ කියලා එතන මෙනෙහි කරන්නේ ලෝකයට අයිති දෙයක් හඳා ඒක මෙනෙහි කරන්න බෑ මහත්යගේ ප්‍රශ්නේ අතන අර මුඛ නිමිත්ත නාසිකාග්‍රේ කියන ප්‍රශ්නේ ආවේ නේ මං කියන්නේ මේ සූත්‍රය මම ඔක පෙන්නන්නම් කියලා දැන් අපි බැරි වෙලාවක් අතර මුඛ නිමිත්ත කියලා මේ මේ තොල් පොට්ට ළඟ උඩයි නාසිකාග්‍රේ කියලා නාසය අගයි කියලා ඔතන අපි හිත තියනවා කියන්නේම අපි හිත තියන්නේ ලෝකෙට නේද හැබැයි මං අර එදා වචනයක් කිව්ව ඔබතුමාලාට මතක ඇති මුඛ නිමිත්ත මොකද්ද ආර්යගේ මේ මෙතස් නේ මහණගේ නිවන ඒ වගේම තියෙනවා ආශ්‍රය පෙර කර ඉන්න වැඩපිළිවෙලෙන් ආශ්‍රය යමක් ඇසුරු කරන්න නම් ඒක අග්‍ර කරගන්න අන්න අර ඇසුරු කරන්න ගිහිල්ලා අග්‍ර කරගත්ත වැඩපිළිවෙලෙන් අයින් වෙනවා න ආසික අග්‍රේවත් නාසිකා එතකොට ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ නිවන හයි දැන් රූපේ අග්‍ර රූපේ ආශ්‍රය කරන්නේ කියොත් නිවනද ලෝකේ ශබ්දේ ආශ්‍රය කරන්නේ කියොත් ලෝකේ ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස ওই ටික අග්‍ර කරගෙන ওই ටික ආශ්‍රය කරන්නේ කියගම ලෝකේ එහෙනම් ඒ අග්‍ර කරගත්ත ආශ්‍රය කරගෙන අග්‍ර කරගන්න දෙකෙන් අයින් වුණොත් ලෝකු එහෙනම් අර නිරුක්තියන් කියපු වචනේ හරිනේ දැන් මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ මේවා අර දැන් දෙපුතුමාලා පිළිවෙලකට සාකච්ඡාවක් ඇවිල්ලා දැන් එදා දෙපුතුමාලා උත්තර දෙන්න නැතුව මෙතනකම ඉන්නේ කිව්වේ ඒකයි අර දැන් ගානට එක ක්ලියර් වෙන. දැන් මේ සාකච්ඡාවක් මෙහෙම අනු පිළිවෙලකට අහගෙන යන්නේ නැතුව කවුරු හරි කියන්නේ ඔබ කියන්නේ ඔබ මේ සම්බන්ධ වෙන කෙනෙක් නෙමෙයි මම මේ කියන්නේ. පිට ඉන්න කෙනෙක් ඔය කෑල්ල ගන්න. මේ මොනවද මේ කියන්නේ මේ මොකද කොහෙද ඔහොම මේව ජීවිතේට නැහැ කියලා ඉතින් අර බැනවදින්. දැන් බැනවදින්න කාටද දෙන්නේ? මට නෙමෙයි. සද්ධර්මයේ. මට බැනනට ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සද්ධර්මයේ. මේ සද්ධර්මයකට නිග්‍රහ කරන මොකද වෙන්නේ? බැරිලා. තමන්ට තේරෙන්නේ නැතුනේ කියන්නේ. අහෙල්ලංක නෙමෙයිනේ නේද තථාගතයන් වහන්සේගේ ගුරුවරයානේ මේ තථාගතයන් වහන්සේගේ ගුරුවරයා තථාගතයන් වහන්සේත් එක්ක හැප්පෙන්නේ කියොත් මොකෝ වෙන්නේ කියලා කියනවා දැන් තථාගතයන් වහන්සේගේ ගුරුවරයාත් එක්ක හැප්පුණා මොකක් වෙයි ඈ යන්නේ නමන්නේ අර තථාගතයන් වහන්සේ කියන්නේ චුන්දසූකරට මම උතන්ට යන්නේ නැත්තේ මොකද තථාගතයන් වහන්සේටත් බැනලා ධර්මයට නිග්‍රහවට අන්තිමට යන්න තියෙන උසුපර්ණාරයට නෙමෙයි යන්නේ අටමහනිරේට කියන්නේ. ඒක වළක්වා ගන්නයි වඩින්නේ නැත්තේ දෙන්නේ කියන්නේ. චුන්දසූකර ආනන්දහාමුදුරුවෝ ගිහිල්ලා බණපදයක් කියලා එන්න කියලා කියන වෙලාවට. පොඩ්ඩ ඇත්තන් ඇති මේක අනිත් පැත්තට පෙරලෙන්නේ නැහැ. කට උත්තර නැහැ ඊට පස්සේ. නේද? අය මොනදාම කියනවා වගේ මේ වහ විදුරක් දීලා සොරි කිව්වට හරියන්නේ නැහැ. බැරිලක් බීලිවර්ලා කිව්වොත් එහෙම අනේ මම දන්නේ නැතුව විවේ සොරි තමා වෙන්න කිව්වොත් වැඩක් නැහැ බීලිවර්. සොරි කිව්වට හරියන්නේ නැහැ නේද? ඒවත්. ඉතින් මෙන්න මේකෙදි හොඳට බලන්න මේ තථාගත ශාසනය පෙන්වන්නේ එකයි මොකද ලෝකයේ දෙයක් මෙනෙහි කරන්නේ. හැබැයි මෙතනදී ඉඳන්ම කියන්නම් මේක තථාගතයන් වහන්සේ රාහුල කුමාරයාට කියනවා රාහුලේනි පඨවිය සමකොට බවුන් වඩන ආපෝ සමකොට බවුන් වඩන ආපෝ වඩන්න කිව්වෙත් නැහැ පඨවිය වඩන්න කිව්වෙත් නැහැ පඨවිය සමකොට බවුන් වඩන හැබැයි පඨවිය සමකොට බවුන් වඩන්නේ කොහොමද කියලා කියන්නේ ඒක අපි දන්නේ නැතුව පඨවිය අරගෙන වැඩුවොත් මොකෝ වෙන්නේ කියලා ඉතින් දැන් දන්නවනේ එතකොට වෙන්නේ නේද හැබැයි පඨවිය සමකොට බවුන් වඩන්න කිව්වා අන්න තථාගතයන් වහන්සේ කියන රාහුලේනි මේ පෘථිවිය දිහා බලන්න මේ පඨවි ධාතු දිහා බලන්න මිනිස්සු ඇවිල්ලා මේකට ජරා කරන කොටන මේක ආබාධිනිය කර මල මුත්‍රා ගෙනත් දාන හැබැයි පෘථිවිය කම්පා වෙනවද කියලා
රාහුලුණගේ නැහැ. රාහුලිනි පරිද්දේ ඔබගේ හිතට අර පෘථුවියට කුණු වැටුණා වගේ, ජරාව වැටුණා වගේ ඔබගේ හිතට රාගය, දේශය, මෝහය එනවා. අර පෘථුවිය ඒව ඇසුරු කරන්න යන්නේ නැතුව හිටියා වගේ ඔබත් ඒ ඇසුරු නොකර පටවිය සමකොට බවුන් බඩන්නේ. එහෙමද කියලා තියෙන්නේ. ඒ ක්‍රමය කරොත් මොකක් හරි ප්‍රතිඵලයක් එන්න ඕනද නැද්ද? හැබැයි පටවිය අරගෙන වැඩුවොත් අන්න බුදුහාමුදුරුවෝ පටවිය වඩන්න නෙමෙයි, පටවිය සමකොට බවුන්. ඊළඟට අහනවා මේ ඇලදොල, ඇලද රාහුලනි මේ ඇලදොල ගංගා දිහා බලන්න. මේ පිරිසිදු වතුර ගලාගෙන යන ඇලදොල. මිනිස්සු ඇවිල්ලා මේකට ජරාව දාන, මලමුත්‍ර ගෙනත් දාන, කැලි ගසල ගෙනත් දාන. දාලා දාලා මේ ගඟ සම්පූර්ණයෙන් මොකද කරන්නේ? අපවිත්‍ර. හැබැයි ගංගාව ඒ සියල්ලම ගලාගෙන ගසාගෙන ගිහිල්ලා ජලෙපි නැවත පවිත්‍ර භාවයට පත් කරනවා. ඒ වගේ ඔබගේ හිතටත් රාග දේශ මොහොනේ මතිය අර කුණු වැටෙනවා. හැබැයි ඒකත් එක්ක අනුගත නොවි අර ගංගාව ඒක ගලාගෙන ගිහිල්ලා පිරිසිදු කර අපේ ආපෝ සමකොට බවුන් මඩන්න. අනේ දැක්කද එක පදේ පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරලා ගත්තොත් වැඩේ අනාතයි. මොකද අරග ටිකක් අමාරුයි, මේක ලේසියි අරගෙන වඩන්න. අතුරු බේසමක් තියාගෙන පඩවි පඩවි ආපෝ 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 කියනකොට ඉතින් වැඩෙනු. වැඩෙන්නේ නැත්තේ නැහැ. වැඩෙන්නේ මිච්ඡා සමාධියක්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නේද? දැන් මොකද එතන වඩන්න කියන නම් බුදුහාඳුර මෙතන බුදුහාඳුර හැමදැනම මේ විදිහ කරන්න කියන නම් මේකෙදි මේක මෙනෙහි කරන්න එපා කියන්නේ. මෙනෙහි කරන්න කියලා අනිවාර්යයෙන්ම කියනවා. හැබැයි මේක එක සූත්‍රයකින් නෙමෙයි පෙන්නන්නේ. සූත්‍ර ගණනාවෙන් පෙන්නන්නේ. එතකොට නැත්තම් මේ වැරදි දැන අපි පැටලෙන්න. මොකද හොඳට කල්පනා කරලා බලන්න අපි පටවියක් අරගෙන ඕන තරම් පටවි ධාතුවක් මූල් කරගෙන ඕන තරම් ආස්වාද විඳලා ඇති. තේජෝ ධාතුවක් මූල් කරගෙන ආස්වාද විඳලා තියෙනවා. ආපෝ ධාතුවක් එක්ක ආස්වාද විඳලා තියෙනවා. වායෝ ධාතුවත් එක්ක ආස්වාද විඳලා තියෙනවා. රූපත් එක්ක ආස්වාද. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිට්ඨ සුත්ත මුත ඔය ඔක්කොමත් එක්ක ආස්වාද විඳලා තියෙනවා. නේද? දැන් මෙතන ඔයාලට හොඳට තේරුණොත් ප්‍රථම අධ්‍යයනයේ ද්විතීයි අධ්‍යයනයේ තෘතීයි අධ්‍යයනයේ චතුර්ථ අධ්‍යයනයේ කියන්නේ නැහැ නේද? හැබැයි අරූපාවචර ටික කියනවා. ඒකට හේතුවක් තියෙනවා. ඇයි? ඇහැ රූප කන ශබ්ද දිව රස නාසය ගන්ධ ඔය කියන ටිකත් එක්ක නිමිති ගත්ත ගමන් එක්කෝ එක කාමාවචර එක්කෝ රූපාවචර වෙනවමයි. කාමාවචර හරි රූපාවචර හරි වෙනවමයි. හැබැයි ඒකකටවත් අදාළ නැති ඒක නිමිත්තක් අරගෙන වඩන එකක් තියෙනවා. එතකොට වැඩෙන්නේ අරූපාව. ඒකයි මේකේ අරූපාවචර ටිකක් විතරක් වෙනව විස්තර කරන්නේ. රූපාවචර විස්තර කරන්නේ නැහැ. කාමාවචර විස්තර කරන්නේ නැහැ. ඒ දෙකට යන්න අනිවාර්යයෙන්ම ඇසයි කනයි නාසය දිව ඔය ටික නිමිති ගන්නම ඕන. ඉතින් ඒ ටික උඩින් විස්තර කරාට පස්සේ ආපහු ප්‍රථම අධ්‍යයන දෙක ඒක කියන්න යන්න ඕනේ නැහැ. ඇයි? අර ඒ නිමිති අරගෙන ලෞකික දැහැනකුත් වඩන ක්‍රමයක් තියෙනවා. ගිය සතියේ පෙන්වුවේ ඒක. ආ ඒකයි තියෙන්නේ. නැත්නම් කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේකේ මේ නැත්තේ කියලා. අර ටික. මෙන්න මේ ටික මෙනෙහි කරන්නේ නැහැ එකක්වත් ඒක. පොදු ටිකක් දාලා තින්නේ. ඇහ, ශබ්දය, කය, වාය, දිට්ඨි, රූප, මුඛ මේකක්වත් මෙනෙහි කරන්නේ නැහැ. දැන් බැරි වෙලාවක මෙන්න මේ විදියට අපි අර කර්මස්ථානයක් ඇහෙනකොට ඒ කර්මස්ථානේ හඬට වශී වෙලා ඒ හඬ මුල් කරගෙන වැඩුවොත් මොකද වෙන්නේ? ඒ හඬ කියන එක අර ශබ්දේ කියන එකට විතරක් හිත තියලා වැඩුවොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් එන්නුනේ. ඒක කියන්නේ මේවා හොඳට දැනගෙන මේක වඩන්න පටන් ගන්න ඕනේ. මොකද මෙතනට ගියාට පස්සේ කාගෙන් අහන්නේ? වඩන්න වඩුණාට පස්සේ කාගෙන්ද අහන්නේ? ඇත්ත කාගෙන් අය හැපෙති ඉන්න කෙනාගෙන් අහන්නේ නැහැ. මම මට මෙහෙම එකක් කියනවා මම මොකද කරන්නේ කියලා. අහන්න බෑනේ නේ. ඇයි යහපැත්තේ කෙනා වඩන? ඉතින් හිතාගෙන හිටියොත් බැරි වෙලාවක හරියක කියේ.
ඇයි සමාජීය බුත් වැඩෙනවද? නේද? හැබැයි එතකොට වරදින්න තියෙන chance එක වැඩි. මෙන්න තියෙනවා අරගේ පාලි කොටස. ලංකේ පාලි කොටස පෙන්නන්න. ඉදානන්ද බිකු ඒවම් ඒවම් මානසිකරෝති. එකම මානසිකාරය මෙච්චරයි කියන්නේ. මොකද්ද මානසිකාරය? ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සම්මතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඔච්චරයි මානසිකාරය. මම ඒකයි කිව්වේ නිවන කියන එක කවදාවත් අරමුණු කරන්න බෑ. අරමුණු කරනවා කියන්නෙම එතන යම්කිසි ස්ථානයක්. අරමුණු කරනවා කියන්නේ යම්කිසි ස්ථානයක්. එහෙනම් නේව සංඥා නා සංඥා දෙනකම අරමුණු කරන්න පුළුවන්. පුළුවන්. ඇයි? එක්ක රූපයක් එක්ක අරූපයක් මොකක් ශබ්ද ගන්ධ රස එහෙම දිනවා මොකක් හරි නිමිත්ත ගන්න පුළුවන්. අරමුණක් ගන්න. අරමුණු කරනවා නිමිත්ත ගන්න පුළුවන්. හැබැයි නිවරණ මොකක්ද කියන්නේ නිමිත්ත? දැන් නිවන මෙහෙම අරමුණු කරන්න පුළුවන්ද? බෑ. ඇයි? රාගයෙන් නිදහස් වෙච්ච, දේශයෙන් නිදහස් වෙච්ච, මෝහයෙන් නිදහස් වෙච්ච ස්වභාවය මානසිකාර කරන්න විතරයි පුළුවන්. ස්වභාවයක් විඳින්න විතරයි පුළුවන්. ඒකට රූපයක් පාප වේදනාවක් පා සංඥාවක් පා සංකාරයක් පා විඥානයකින්වත් පැනවිය නොහැක. ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පණවන්න බැරි නම් කොහොමද ඒක අරමුණු කරන්නේ? හොඳට කල්පනා කරලා බලන්න අපි අරමුණු කරනවා අරමුණු කරන ඕනෙම එකක මොනවද තියෙන්නේ? එක රූප, එක ශබ්ද, එක කොහොම තියෙනවා නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහෙන් එකක් එනවාමයි අරමුණු කරන්නේ. අපි දැන් මෙහෙම හැවුවොත් එතකොට නිවන් පූර්ණ වෙච්ච රාතන් වහන්සේට අරමුණක් අරමුණු නැද්ද? තියෙනවා. ඒ මොන අරමුණ? පංචස්කන්ධයටයි අරමුණු. පංච උපාදානස්කන්ධයටයි අරමුණු නෙමෙයි. නැත්නම් රාතන් වහන්සේ තමන්ගේ පාත්‍රය ගන්න එක ගමනක් යන්නේ. චූර ගන්න කොහොමද? කුඩිය ගන්න කොහොමද? නේ? දැලිපිය අතර ගන්න කොහොමද? කෙස් ලවුල් ගන්න. හැබැයි ඒක අරමුණු කරාට ඒක ඒ කියන්නේ ඔහු විස්තර ඉස්සරහට තව පෙන්නනවා. එතකොට එතන අරමුණු කරලා අර සමාධියක් වඩන්න යන එක නෙමෙයි. ඒ නිවන පූර්ණෙම පූර්ණ. එතකොට අපි ශේකේ වෙච්ච අයට අනිවාර්යයෙන්ම ඒ නිමිති අරගෙන ඕනට වඩා යන්න ගියොත් මොකද වෙන්නේ? අර නිවන ඒතන් සන්තන් ඒතන් පණීතන් මග ඇරෙනවද නැද්ද? ඒක මග ඇරෙන. එහෙනම් මේ ආර්ය භාවනාවක් කරනවා නම් ඒ දැහැන් ටික වඩා ගන්න එනවා නම් ඒ කායන මානසිකාරය මොකද? ඔච්චර. නේද? දැන් එතකොට සමහර වෙලාවට අමාරයි කියනවනේ. මට ඒ වුණාට ආර්ය කර්මස්ථාන දෙනකොට තමයි වැඩි. එහෙම තියෙනව එකක් නැත්තේ නෑ හොඳේ. මේකක් තියෙනවා. හැබැයි දැන් මම ඒ ස්වාමින් වහන්සේ දෙනකොට තමයි වැඩෙන්නේ. ඇත්ත. හරි. මොකද ඒ හරියට පිහිටලා ඒ ඝනමාත පිළිලා ඒ කියනකොට ඒක වෙනවා. ඒක නැත්තේ නෑ. හැබැයි එහෙමයි කියලා අපේ මානසිකාරය වෙන්න ඕනේ මොකද්ද කියලා මම අහන්නේ. අන්න ඒක. මානසිකාරය වෙන්න ඕනේ ඒක. බැරි වෙලාවකත් දැන් මේක තෝරා ගන්නෙ නැතුව මානසිකාරය ඒක තියන පැත්තකින් තියලා ස්වාමීන් වහන්සේ ඒ කියන ඒ රිද්ම් එකට මොකක් හරි ඒ හඬට තමයි මට වැඩෙන්නේ කියලා කිව්වොත් එහෙනම් අන්න ප්‍රශ්නයක් එනවද නේද? මේ හිතන්න බුද්ධ සාධනේ භාවනාව තියෙන්නේ මයික් එක එන සමානම තැන් කොට අදම ඒව මානසික අරති කියන තැන හිත රාග දේශ මොහේ නිදින තැන ඒ කියන ස්වභාවයේ. ඔව් දැන් අපි දැන් මේ මේක කරන්නේ කවුද? මෙසස් නේ මහාන කෙනෙක් නේ. ඒ යථාර්ථයේ තෝරගත්ත කෙනෙක් නේ මේක කරන්නේ දැන් නේද? තව දුරටත් එතකොට එයා
මේ දසනේන පහතබ්බ කොටස තෝරගෙන ඒකේන නිවන දැකලා ඉවරද නැද්ද? නිවන දැකලා ඉවරයිනේ. හැබැයි නිවන පූර්ණද? එතකොට අර මතකද මම එදා උදාහරණයක් කිව්වා ගිනි ගතේන මෙහෙමන නූරෙලිය කොහොමද ඇද්ද කියලා. උදාහරණයක් කොහමද කියන නූරෙලිය යන්නේ ගියාම. දැන් කොළම ඉඳන් ගිනි ගතේන අත් විඳින්න බෑ නේ. දැන් මෙන්න මේ ටික මෙනෙහි කරන්න ගියාම කොළඹ වගේ තමයි. ওই ටික මෙනෙහි කර කර හිටියොත් මොකද වෙන්නේ? කොළඹ වගේම තමයි. හිතර එන කර්කශයි. හැබැයි දැන් මේක තෝරගත් ආර්ශාව කැවිලා වාඩි වුණාම මොකද කරන්නේ? මිනිමිත්තම. ඒ කියන්නේ මේ මානසිකාරයෙන් මොකද? අර එකක්වත් නෙමෙයි. මේකේ නිදහස් වීමම ශාන්තයි ප්‍රණීත. ඒතර කෙලින්ම ඒ මානසිකාරයම තමයි වැඩේ යන්නේ. ඒතර ඒ මානසිකාරයේ හින්දා ඔහුට එන්න එන්න තව මොකද වෙන්නේ? අර හැබැයි ඒ මානසිකාරය ගන්න ඔහු මම මේ කර්මස්ථාන වලට ගිහම මේක පෙන්වන්න. අර කර්මස්ථානයේ කියන අදහස ගන්නවා. ඒතර ඒ අදහස තුලින් පිහිටන්නේ මෙන්න මේකේ. ඒකයි මේ කියන්නේ. දැන් මොන කර්මස්ථානයක් කිව්වත් කර්මස්ථාන 10ක් කිව්වත් 15ක් කිව්වත් අන්තිමට කර්මස්ථානේ කොතනට එන්නේ බෑ නේද? දැන් අපි තමු සබ්බ සංඛාරයන්ගේ සමතයක් ඇද කියන වචනේ තියෙන. දැන් අපි කියනවා රූප නිස්සාරයි රූපේ නොබැඳීම. එහෙනම් අර සබ්බ සංඛාර කරන්න කියලා දෙන්නේ රූපෙත් එක්ක බැඳිලා නිස්සාර වැඩක් කරේ. ඒක මේ මොහොතේ සමතයි. ඒක මේ මොහොතේ සමත. සමත කරේ කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන්. ඒතර මොකේද පිහිටයි? ඒතන සන්තං ඒතන පණිතං තම. ඒකයි කියයි. එතකොට හැබැයි එක එක්කෙනාගේ එක්කෙනාට ප්‍රඥා මට්ටම වෙනස් හන්ද කෙනෙක්ට මේක වාඩි වෙනකොටම මේ මානසිකාරය ඉන්න පුළුවන්. සමහර කෙනෙක්ට එහෙම බෑ. සමහර කෙනෙක් අර කර්මස්ත බුදු ගුණත් කියලා, ධම් ගුණත් කියලා, සංඝ ගුණත් කියලා විදර්ශනා කර්මස්ථාන ටිකත් ඔක්කොම කියලා ඉවරලා නත්ති මේ සරණං අඤ්ඤං කියනකොට තමයි යන්තම් පිටට. අන්තිමට. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ඒක දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ප්‍රැක්ටිස් කරනකොට මොකද වෙන්නේ? කොහොම ගිහින් 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 අරහං කියනකොට පිටින වෙලාවලුත් එන්නේ. ඇයි? අරහන් කියන ගුණේ මේ මුළු ඔක්කොම තියෙන්න ඕන දැන්. හේතන් සන්තන් හේතන් පණීතන් යදිදන් සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන මුළු වාක්‍යයේම අදහස අරහන් ගුණේ තියෙන්න ඕනද නැද්ද? දැන් මේක හොඳට පුරු වෙච්ච කෙනාට අරහන් කියනකොටම හා ඉතුරු කර්මස්ථානට කියලා කියන්නේත් නෑ සමහර වෙලාවට. ඇයි ඒ? එයාගේ වැඩිච්චගේ උඩට යන්න ගන්නවා ඒක. හැම කෙනෙකුටම සමහරට එහෙම බෑ. එයා කර්මස්ථාන පහක් විතර කියනකොට එක කර්මස්ථානයක් තමයි යාට හොඳට වැටහිලා අදහස වැටෙන්න ගන්න. තව කෙනෙකුට එහෙම එක පාට නොඑන්න පුළුවන්. පොඩ්ඩක් යන්න පුළුවන් සමහර වෙලාවට. නේද? ඒ හින්දා ඒ මේකෙම පිහිටන්නේ ඒකයි. හරිද මේක දැන් මහත්තයාගේ ප්‍රශ්නේ හරිද මහත්තයා? ඒ මම සමහර ප්‍රශ්න පස්සේ කියන්නම් කියලා කියපුවා කවුරුහට එහෙම කියුන් නැත්නම් අනිවාර්යෙන් කියන්න. මොකද මට මතකේ තියෙන මෙහෙම එකක් ඇහුවා. එතකොට මම ඒකට අනිවාර්යෙන් ඒ තැනදී උත්තරේ දෙනවා. ඉතින් සමහරට හැම එකක්ම මතක නැති වෙන්න පුළුවන්. එහෙනම් කාට හරි එහෙම උත්තරයක් ලැබුණේ නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම කියන්න. මේ එක ප්‍රශ්නයක් ඇහුව එක්කෙනෙක් මට හොඳට මතකයි. තාම අලුකු චිට් එකක එවලා තිබ්බා ගිය සති දෙකකට කලින් ප්‍රශ්නයක් අර පොලේක ලියලා මේ සතර සතිපට්ඨානය ගැන ප්‍රශ්නයක් අන්නේ ඉලි ප්‍රශ්න ලියපු කෙනාට උත්තරේ ඉන්නේ ලැබුණ සර්. ඒක පේනා නම් ඒ ප්‍රශ්නේ මගේ ළඟ තාම තියෙනවා ගෙදර. මම ඒක අදාරන් ආවේ නැහැ. මේ එහෙම අහපු ඒවා මට මතකයි. දැන් මේ මාධ්‍ය අපේ මම හොඳට මතකයි මේ එකක් ඇහුවා කියන එක. ඉතින් ඒ හින්දා එම් කාගේ හරි ප්‍රශ්නයකට උත්තරයක් හම්බුනේ නැත්තම් මම මේක ඉස්සරහට කියන්නම් කියලා තාම හම්බුනේ නැත්තම් අනිවාර්යයෙන්ම කියන්න. අනිවාර්යයෙන්ම ඉස්සර කරලා දෙන හැකි උපරිමයෙන්. හරි. එහෙනම් මම මේ මානසිකාරය තෝරගන්නවා. ඉතින් මෙන්න මේකත් එක්ක තියෙන තව ලස්සන සූත්‍රයක්. ඒත් අංගුත්තර නිකායමයි සමාධි සූත්‍රය. දැන් අන්නරක කියපු විස්තරේ තව ටිකක් ඩීටේල් කරලා විස්තර කරලා මේ සූත්‍රය කියනවා. අර කියපු එක.
බලන්න මොකද්ද කියන්නේ. එකල්ලි ආයුෂ්මත් ආනන්ද තෙරණුව භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණි. මීට කලින් කරපු කිසිම සාකච්ඡාවක මම මේ සූත්‍රය පෙන්වුවේ නැහැ. YouTube එකේවත් ප්‍රභාසර එකේවත් කරපු කිසිම සාකච්ඡාවක මේ සූත්‍රය විස්තර කරේ නැහැ මීට කලින්. අද තමයි පළවෙනි අවස්ථාවට විස්තර කරන්නේ. දෙකින් මේක දැන් මෙන්න එක කියවුවොත් නැති වෙයි මොකද? ආයුෂ්මත් ආනන්ද තෙරණුව භාග්‍යතුන් වහන්සේ වෙත එළඹ පැමිණ භාග්‍යතුන් වහන්සේ සකසා බැඳ එකත් පස ගොවුන් එකත් පස ආයුෂ්මත් ආනන්ද තෙරණුව භාග්‍යතුන් වහන්සේට තෙලසැලකෙයි. වහන්ස යම්සේ පඨවි කසණියේ පඨවි සංඥා ඇති නොම වේ නම් පඨවි කසිනේ පඨවි සංඥා ඇති නොම වේ නම් මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේද? මේ මොකක්ද කියන්නේ? පඨවියක් තියෙන. පඨවියේ පඨවි සංඥාව ගන්නෑ. පඨවියේ පඨවි සංඥාව ගන්නෑ. අනේ පඨවියේ පඨවි සංඥාව ඇති නොම වේ නම් එහෙම සංඥාවක් ඇති වෙන්නේ නැත්නම් ඒ මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේද? අරගෙන කියවුවා තව ටික විස්තරාත්මකව කියන. ඊළඟට කියනවා ආපෝ පසිනේ ආපෝ සංඥාව ඇති නොම වේ නම් අර වගේ ඔක්කොම කියාගෙන යනවා දැන්. අත්තන කියපු ටිකමයි කියන්නේ. ඇයි ආපෝ තේජෝ වායෝ පාඨ මේක ඒ ටික ඔක්කොම කියනවා. ආකාශ විඥානය ඔක්කොම ටික විස්තර කරනවා. විස්තර කරලා අහනවා එහෙම ප්‍රතිලාභයක් ඇති වෙනවද කියලා. හරි. ඊට පස්සේ කියනවා ආනන්දේනි යම්සේ පඨවි කසිනෙහි පඨවි සංඥා නොවේ නම් ඒ මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේ. එහෙම එකක් වෙනවලු. ආනන්දහමද අහපු එක තේරුණානේ. අහන්නේ මොකද්ද? පඨවි කසිනියේ පඨවි සංඥාව ගන්නෙ නැතුව සමාධි ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා අහනවා. නෑ නෑ මේ ඒක තමයි උදාහරණ ඔහොම නෙවෙයි දැන් මේ කියාගෙන යන්න ඕනේ ඔක්කොම ටික. ඊට පස්සේ එමු අපි. පඨවි සංඥාවේ පඨවි සංඥාව ගන්නෙ නැතුව සමාධි ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා පඨවි කසිනේ පඨවි සංඥාම නොවේ නම් ඒ මානාට එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේ. දැන් අහන ප්‍රශ්නේ මුලින්ම බුදුහාමුදුරුවෝ උත්තරේ හොයාගන්න එපා අපි. එහෙම එකක් තියෙනවා ලැබෙනවා නේ. ඒක මේ අපි මෙතනත් ඔක්කොම අර වගේ කියනවා ඉතින්. එකක් කිව්වහම ඉතුරු ටික ඕගලන්ට දැන් තේරෙනවා නේ. ආයෝ එකින් එක ආපෝ කියනවා තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන මේ ඔක්කොම ටික විස්තර කරනවා. දිට්ඨ සුත මුත ඔක්කොම කියනවා. මොන කියන වහන්ස ආය යහන ආනන්ද හාමුදුරුවෝ වහන්ස කෙසේයින් පඨවි කසිනේ පඨවි සංඥා නොමැති වේ නම් ආපෝ කසිනේ ආපෝ සංඥා ඇති නොම වේ නම් කියලා අහනවා. කොහොමද يعني එහෙම නැතුව සමාධි ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ ආනන්ද හාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ලැබෙනවා කියලා. ඒ ආනන්ද හාමුදුරුවෝ අහනවා කොහොමද එහෙම ලැබෙන්නේ කියලා. එහෙනම් ඩිස්කෂන් එකක් තියෙන්නේ. උන්වහන්සේ ඇහුවා මෙහෙම එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා ඔව් එහෙම එකක් තියෙනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ අහනවා එතකොට එහෙම සංඥා අරම පටවිකසිනේ පටිවි සංඥාවක් නැතුව එහෙම සමාධි ප්‍රතිලාභයක් ලැබෙන්නේ කොහොමද කියලා. දැන් එහෙනම් ඊළඟ කොටසේ මොකද විගහව උත්තර දෙන්න ඕන? ලැබෙන ක්‍රමය අනිවාර්යයෙන් උත්තර දෙන්න ඕන. දැන් අපිටත් ওই පළවෙනි ප්‍රශ්නේ ආවනම් එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ කියන එහෙම එකක් තියෙනවා කියලා. එතකොට අපි පොඩ්ඩක් බලන්න දැන් තුන්වෙනි ප්‍රශ්නේට එන්න. එහෙම එකක් ලැබෙන්නේ කොහොමද කියලා ආනන්ද හාමුදුරුවෝ අහනවා. එනද හතරවෙනි බුදුහාමුදුරුවෝ කියනවා ඊළඟට අන්නේ කියන ක්‍රමවේදය අනුගමනය කරොත් අපිටත් මොකක් එන්නු? දැන් අපි කියනෝනේ තථාගතයන් වහන්සේ කිව්ව දෙයක් ඇත්නම් ඒ එසේම සිද්ධ වෙනවා. එහෙම කියනෝනේ ඈ දැන් ඇත්තටම එහෙම වෙනවද කියලා බැලුවා. ඒ උනාට කියනවා තථාගතයන් වහන්සේ ඇත්ත ඇත්තකින් දැනගස්සේක සියල්ලෙන් සියල්ල දන්නා තේක උන්වහන්සේ යමක් කිව්වනම් ඒක එලෙසම සිද්ධ වෙයි කියලා කියනවා නේද? ඈ ඉතින් ඕන නැති මොකද දැන් කරන්නේ? එලෙසම සිද්ධ වෙයිද කියලා බලන්න.
එලෙසම සිද්ධ වේද කියලා බලන්නේ නැතුව සම්දිත්තිකයි කියන්නේ කිව්වා. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ නෝ. බුදු ගුණ වල. එහෙන් කියනවා අපි සම්දිත්තිකයි. නේද? දැන් එතකොට මේ බලන්නත් කියනවා. බලන්න ඉතින් මේක දකින්න බෑ අනිවාර්යෙන් නේ. නැත්තම් බලන්න ක්‍රමයක් නැහැ. සංඥා ඇතිනවා බලමු මොකද්ද කියන්නේ කියලා. ආනන්දේනි මෙසස්නේ මහණ මෙබඳු සංඥා ඇති වෙයි. මොකද අරක්මයි කියන්නේ. සම්බ සංකාරයන්ගේ සමතය සම්භූපතිපත් නිස්සග්ගේ අර කියන කතාවම කියන්නේ. මොකද්ද කියන්නේ? හේතං සන්තං හේතං පණීතං යතිදං සබ්බ සංකාර සමතය. දැන් මොකද්ද අර පටවිකසනේ පටවි සංඥාව ගන්න නැතුව ගන්න මානසිකාරය මොකද්ද? හේතං සන්තං හේතං පණීතං. එදෙමෙ දැන් අතන සූත්‍රයේ කියපු එක එකයි මේ සූත්‍රයේ කියපු එක වෙනස් වෙන්න පුළුවන්. බෑ. හැබැයි දැන් පටවිකසනේ පටවි සංඥාව ඇතුළු වෙන්න කියොත් මොකෝ වෙයි? පටවිකසනේ පටවි සංඥාව ඇතුළු වෙන්න කියොත් මොකද වෙන්නේ? නෑ. එතකොට මොකද වෙන්නේ? ඒතං සන්තං හේතං පනිත එහෙම මනසිකාරයක් නෑ. ආපෝකසිනේ ආපෝ සංඥාව ඇතුළු වෙන්න කියොත් එතකොට මේ මනසිකාරය තියෙනවද? මේ මනසිකාරය නෑ. එහෙනම් අපිට දැන් අපි කියවෝනේ හරි මෙතනට හුස්ම රැල්ල තියෙන දැන්න තියන්න. තියෙන හොඳට වදින එක බලන්න. මගෙත් මෙහෙම වදින්න. අනුන්ගෙත් මෙහෙම වදින්න. නේද? ඉතින් වදිනවා තමයි ඇත්ත. වදින. එතකොට ඒක හොඳට දීර්ඝ ලෙස ගන්නව තේරෙන්නේ. ඒ දීර්ඝ ලෙසම එළියට යනවා තේරෙන්නේ. කෙටියෙන් ගන්නවා තේරෙන්නේ. කෙටියෙන් පිට කරනවා තේරෙන්නේ. නිවන. ඒක මොකද? නිවන කියන එකට මොකද? හේතං සන්තං හේතං පණීතං මොකද වෙන්නේ? ඒර අපිට කියන්නේ වෙන්නේ වායුව ප්‍රණීතයි වායුව ශාන්තයි. ඇයිද ඒක නිදැරෙන්නේ? ඒක තමයි කිව්වේ. තොට අරමුණක් එන්නේ. මම ඒක කිව්වේ නිවන කාලයකට අරමුණු කරන්න බෑ නිවන මානසික ආරම්භය. නිවන අරමුණු කරන්න බෑ. අරමුණු කරන්න බැරියයි නිමිත්තක් ගන්න බෑ. නිවන කියන්නේ නිදහස් වීම. දැන් නිදහස් වීමට නිමිත්තක් නැහැ. නිමිති අරන් හිටපු එකේ කයින් වුණා. ඒ කියන්නේ නිමිති අනුනිමිති ගන්න එපා කියන්නේ. දැන් අපි ලෝකේ මොකක් හරි කරලා නිමිත්තක් ඕන. නිමිත්තක් නැතුව මොකද කරන්නේ? හැබැයි නිමිත්තක් අරගෙන ඒ නිමිත්ත වැරදියට පරිහරණය කරලා අවිද්‍යාවෙන් වැඩක් කරන්න ගිහිල්ලා කවදාකවත් නිවීමක් ලැබෙන්නේ නැහැ. ශෝක පරිදේ දුක් දෝමනස් නිමිත්ත. එහෙනම් අවිද්‍යාව ඇසුරු කරන්න නිමිත්තක් ඕනද නැද්ද? එක්ක රූප නිමිත්තක්, එක්ක සද්ද නිමිත්තක්, එක්ක ගන්ධ නිමිත්තක්, එක්ක රස නිමිත්තක්, එක්ක පොට්ටබ්බ නිමිත්ත, ධම්ම නිමිත්තක් හරි මොකක් හරි නිමිත්තක් ඕනේ. මට කියන්නකෝ අපි කසාද බැඳි නිමිති නැතුව. අනු නිමිති නැතුව. ඈ? නිමිති අනු නිමිති ඇතුවද නැතුව? ආ ඇතුවනේ. ඒ නිමිති අරන් මොකෝ වුණේ අපිට? ආ හරි. දෙවෙච්ච දේ එහෙම දන්නවනේ. හරි ඒක ගැන අපි කතා කරන්න ඕනේ නැහැ. නෝද අර මේ නිමිති අරමුණු කරන එකයි නිමිති ගන්න එකයි ගැන මේ පෙන්වෙ පොඩ උදාහරණයක්. ඉතින් ඒ වගේ තමයි ඕන මේකට. දැන් බැරි වෙලාවකම් දානයක් දෙන්න ගිහිල්ලා වැරදි නිමිති දිග්ගත් උඹකෝ. ඒකත් බලමු මෙතන. අසාද බැඳ වගේ දානයක් දෙන්න ගිහින්. දැන් දානයක් දෙන්න ගිහිල්ලා වැරදි නිමිති දිග්ගත් උඹකෝ. අනු නිමිති දිග්ග. ඉතින් ඒත් නිවනක් නැහැ. ඇයි පුණ්‍යයක් දැන් දෙන්නද පුණ්‍යාව විසංකාර අවිද්‍යාවෙන් හටගන්නේ ඇයි? පුණ්‍යාභිසංකාර විද්‍යාවෙන් නෙමෙයි පුණ්‍යාභිසංකාර අවිද්‍යාවෙන්. ආනෙන්ජාභිසංකාර අවිද්‍යාවෙන්. එහෙනම් අවිද්‍යාවෙන් හටගන්නේ ඇති එකම එක මොකක්ද? ඔව් නිවනට අවිද්‍යාවක් කියන්න බෑ. ඇයි? නිවනට අවිද්‍යාවක් නැත්තේ නිවනට නිමිත්ත. අරමුණු කරන්නේ. ආ. හැබැයි මානසිකාර කරන්නේ පුළු. දාර කවදාරි නිමිත්ත නැතුව අර ගිනිගත් හේන ගිය ස්වභාවය මනසිකාර කරන්න පුළුවන්නේ ඈ නිමිත්ත නැතුව මම අහන්නේ
ස්වභාවයක් තියෙනවනේ දැනෙච්ච. අංගි අනුරේ යෙනෙමි. අපි ගිනි ගත්තේ ඉඳ ගියාම නිකන් ඒ සීසීල් භාවයේ ඇවිල්ලා නිකන් මේ 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 කතා කරන්නේ හැංගීම හොඳේ. අර අර නිමිත්ත කරමු කරලා නෙමෙයි. අන්න ඒකෙදි තියෙන ස්වභාවයක් තියෙනවනේ. ආ ඒක නෙමෙයි නිවන කිව්වේ. අමතර මේ පොඩි උපමාවකින් පෙන්නන්නේ. අන්න ඒක. දැන් යාගේ මානසිකාර කරන්න පුළුවන්. ඉතින් මේකම මේ අර සූත්‍රෙත් එක්කම පෙන්නන්න එකයි මේ සමාධි සූත්‍රේ. ඉතින් මෙන්න මේක මානසිකාර කරන ඉබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේ. එතකොට මෙන්න මේ මානසිකාරය කරගෙන යන කෙනාට සමාධි ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනද නැද්ද? ඕක තමයි මෙච්චර විතර කරන්නේ නැතු කොයි කියන්නේ දුක් නිවනට හිත තියන්නේ කියලා හැම වෙලේ. දැන් ප්‍රශ්නේ තියෙන හැමෝම අහන ප්‍රශ්නයක් තමයි මම දන්නේ ඔය භාවනා ප්‍රෝග්‍රෑම් එකට කිව්වන්නේ ඒකයි වැඩිපුරම අහන ප්‍රශ්නයක් තමයි දුක් නිවනට හිත තියන්නේ කොහොමද? ඒක තමයි කිව්වේ. දැන් මේක අනුකූලව එන්නේ ඒකනේ. බුදුහාමුදුරු අනුකූලක ප්‍රතිපදාවෙන් මේක යන්න ඕන කිව්වේ ඒකනේ. නැත්නම් දැන් අපි හිතමු ඔහේ දුවගෙන ඇවිල්ලා පහති දාගෙන දුවගෙන ආපේකට කියනවා දුරණියොන්ට හිත තියන්නේ කොහොමද තියෙන්නේ? ඒක තමයි සම්සම් ඒකම පණිදා දැකලා නැහැ. ඉතින් ඉතන හරියයි. අම් මේක හොඳට අහගෙන ඉන්නම්කෝ ඔය කියන එක රිද්ම් එකට. ඉතින් ටියක් කරලා යනකොට අර දුවගෙන ආපු මානසිකත් ඉවරයි. ඉතින් සමාධියක් වැඩෙනවා. අම් මේ යන් තමයි. තාද තමයි නිවන දැක්කේ. එයින නිවන නෙමෙයි. ඇයි අර වගේ නිමිත්තක් අරගෙන වෙන්න පුළුවන්. මම කියන්නේ වඩන ඔක්කොම වඩන්නේ එහෙමයි කියලා. මේ කියන්නේ අපිට වරදින්න පුළුවන් කියන එක. බන ටික හරියට තේරෙලා නැත්තම් වරදින්න අවස්ථා තියෙන ඕනද? ඒකයි. අමතක කරන්න එපා. නිවන් දකින්න ඔබේ බුදුහාමුදුරුවෝ නියපිඩන නියපිඩමයි. ඒක කවදාවත් තාච්චියක් වෙන්නේ නැන්නේ. සිංහලෙන් තුන්කල් ගන්න නෝනින් මේක කිව්වනම් නියපිඩයි කියලා දෙවියන්ටත් එච්චරයි බමුණන්ටත් එච්චරයි මිනිස්සුන්ටත් එච්චරයි කිව්වනම් මොකද්ද? මනුෂ්‍ය සූත්‍රයේ දේව සූත්‍රයේ දෙකේම කිව්වේ එකම උදාහරණයක් එකම උපමාවක්. එහෙනම් දෙවියොත් නියපිඩමයි මනුෂ්‍යොත් නියපිඩමයි මහ පොළොවක් බඳු පිරිසක් නිවන් දකින්නේ නෑ. එහෙනම් මහ පොළොවක් පිරිස නිමිතිම ගන්න අනු නිමිතිම ගන්න. හැබැයි ඒ කරලා භාවනා කරලා දිව්‍ය ලෝක භ්‍රමතල වල යනවා. හැබැයි ඒ ගිහින් තින්නේ නිමිත්තනෝ තැන හම්බෙලා තියෙනවා. නිමිත්තනෝ තැන හම්බෙලා තියෙනවා. මේ නිමිත්තනෝ මේ තැන හම්බෙලා තියෙනවා. මනුස්ස. බැරිලක සතරපා නිමිත්තරන් ගත්තේ එහෙ. දිව්‍ය ලෝකේ මනුස්සලෝ දිව්‍ය ලෝකයි බ්‍රහ්ම ලෝකයි සතරපායේ නිමිත්ත ගත්තේ නැති හන්ද තමයි මෙහි ආවේ. ඉතින් මෙහි තව එන්න නම් මොකෝ කරන්න? ඒ නිමිත්තම ගන්න ඕනේ. එතකොට නිවන අහිමි. දිව්‍ය ලෝකයට යන්න ඕන ඒ නිමිත්ත ගන්න. බ්‍රහ්ම ලෝකයට යන්න ඕන ඒ නිමිත්ත ගන්න ඕනේ. නිවනට යන්න ඕන නිමිති නොගෙන. දැන් පුරුද්දට කියාගෙන යන්න එපා ඒ නිමිත්ත ගන්න කියලා. මම ඒක පොඩ්ඩක් කියන්න දීලා හිටියේ ඒකයි. නිමිත්ත නොගෙන. දැන් තේරුණාද මේ? මනසිකාරය කියන්නේ මොකද්ද? එතරට වැඩගත් සූත්‍රයක් මේ. ඉතින් මේ තියෙන්නේ ඒ සූත්‍රේම ඒතන්සන්තං ඒතප්පණීති. සම්බ සංකාරයෙන් සමතෝ සබ්බූපතිපටිනිස්සක් ගෝතන්න මම කිව්ව එකයි කර්මස්ථානට මම ආවම මේක සම්පූර්ණයෙන් විස්තර කරලා දෙන්නම් ඕගොල්ලන්ට. හරි. මේකේ තියෙන වචනයක්. මෙන්න මේ වචනේ. අස්සාස කියන වචනේ හොඳට අහලා තියෙනුනේ. අස්වාස කිව්වේ මොකක්ද? ආස්වාස නේ. ආස්වාස කියන්නේ හුස්ම. දැන් මෙතන මේ ආස්වාසි බල බල ගන්න ඕනේ මෙතන. මොකද්ද මේ කිව්වේ? අර ආශ්‍රය කරපු සියලු දේවල් වලින් අයින් වෙලා බුද්ධ ශාසනයේ ඇසුරු කළ යුත්ත මොකද්ද කියලා පෙන්නනවා. ඒතම් සම්තං ඒතම් පණීතං අන්න ඒක ඇසුරු කරන ලබන උත්තමයා අස්සාති වෙනු. අස්සාසයට පැමිණේ. හරි. ඔන්න ඔය අස්සා මේ සමාධිය ලබන්නේ. මේ අස්සාසයට පැමිණෙන කෙනා ඊළඟට පරමස්සාසයට එන.
සාරිපුත්ත හාමුදුරන්ගෙන් අහනවා තථාගතයන් වහන්සේ සාරිපුත්තේනි අස්සාසය අස්සාසය කියලා මොකක්ද මේ අස්සාසය කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා ස්පර්ශ ආයතන හයක පිළිබඳව උද්‍යංගම අත්තංගම ආස්වාදේ ආදීනෝ නිස්සරණේ තතුසේ දනීද අස්සාසයට පැමිණි. මේ සමාධිය වඩනවා කියන්නේ මොකද? අර දැනගත්ත කාරණයට අනුව ආස්වාදේ ආදී නිස්සරණේ කර ආස්වාදයක් ගොඩනගන තැන ආදීනෝ දකිමින් නිස්සරණේ ලැබමින් යන. ඊළඟට අහනවා සාරිපුත්තේනි පරමස්සාසේ පරමස්සාසේ කියන මොකද්ද පරමස්සාසේ කියන්නේ? සාරිපුත්ත හාමුදුරුවෝ උත්තර දෙනවා ආස්වාද ස්පර්ශ ආයතන හයේ උද්‍යංගම අත්තංගම ආස්වාදේ ආදීන නිස්සරණේ තතුසේ දැන සියලු උපාදානයන්ගෙන් නිදහස් වුනේද පරමස්සාසය. මේ තියෙන්නේ අස්සාස. අස්සාපි. එහෙනම් මෙන්න මේ වැඩේ කරගෙන යනකොට තමයි පරමස්සාසයට පැමිණෙන්නේ විදර්ශනාවෙන් සම්මා විමුක්ති සම්මා ඥාන පහළට දැනට යන්නේ. සියලු උපාදානයන්ගෙන් නිදහස් වෙන පරමස්සාස. මෙතන කතා කරන්නේ අස්සාස. එතකොට ඒ ලැබෙන අස්සාසය ලබන්න නම් මොකද කරන්න ඕනේ? අර නිවනේ ශාන්තියටම හිත තියන්න ඕනේ. ලෝකයේ නිමිත්තක් අරගෙන මේ කියන අස්සාසය වෙන්න ක්‍රමයක් නැහැ. ක්‍රමයක් නැහැ. දැන් තේරෙනවද අපේ අතින් අපිට යම් කිසි අඩුපාඩුවක් සිද්ධ වුණා කියන එක? ඈ නේද? දැන් තේරෙනවද ඇයි බුදු පියාණන් වහන්සේ පුතජණයෙක්ට ලෝකෝත්තර වූ භාවනා ලෝකෝත්තර වූ භාවනාවක් දීලා නැත්තේ කියලා? පුතජණයෙක්ට ලෝකෝත්තර වූ භාවනාවක් දීලා නැත්තේ ඇයි කියලා දැන් තේරෙනවා? ඈ දැන් තේරෙනවද දස්සනේන කොටසයි භාවනානේන කොටසයි කියලා දෙකකට වෙන් කරේයි? එන මුල යහපත් නම් මැද යහපත්, මැද යහපත් නම් අග යහපත්. සම්මා විමුක්ති සම්මා ඥාන. හැබැයි මුල වැරදුණු මැද වැරදි, මැද වැරදුණු අග වැරදි. දැන් දවස් 10ක් තිස්සේ සාකච්ඡා කරලා 11 වෙනියගේ මේ කියන්නේ. ඔබේ නම් හවස වෙනකන් දවස් 10ක් තිස්සේ කතා කරන්නේ දැන් මේ ටික කියන්නේ නේද? මේක පළවෙනි දවසේ කිව්වනම් උදුඩු නිවෙන්න ඉඳ තියයි. දැන් මොකද කරන්නේ? උඩ බිම් බලන්න. ඇයි? දුක හට ගන්න විදියක් දුකෙන් නිදහස් වී නිවී මේ ශාන්තියටපත් වෙන්න ඕන න්‍යාය ධර්මය දන්නේ නැතිව. මේ එහෙනම් මේ ඕනම සාකච්ඡාව ක්‍රමානුකූලව යන්නේ ඔන්න ඔය හේතුව සමඟ. ඒක සමානට මම පළවෙනි දවසේ කියනකොට හිතෙන්න පුළුවන් සමහර අයට හිතෙන්නේ නැති. මේ මොනවද මේ තාම මේ පොඩි ඒවානේ කියන්නේ. ඌව දන්නවනේ අපි. එහෙම හිතෙන්න පුළුවන් සමහර අය. හැබැයි සද්භාවයෙන් අන්න ඒක තේරගෙන එදා දනගාගෙන හිමින් 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 මේක නැගිටගෙන 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 ආවනම් ප්‍රමාණිකූලව අද මම මේ කියන එක මනාලෙක තියෙනවා. ක්‍රමානුකූලව ආවා. අපිට තියෙන බගපණ්ඩිත කන් ටික ඔක්කොම පැත්තකින් තියලා. නේද? ඇයි අපි හැමදේම සියල්ල දන්න වගේනේ. අපි ඔන්න ටික ඔක්කොම පැත්තකින් තියලා. ඈ අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පයට පෑගෙන දූවිල්ලක් ගන්නකොත් අපි වටින්නේ නැහැ. ඒක තේරුම් අරගෙන මාන්නේ උද්දච්චය පැත්තකින් තියාගෙන මෙන්න මේ ප්‍රමාණිකූලව දැනගාගෙන හිමීට අතල්ලගෙන නැගිටගෙන නැගිටගෙන ආවා නම් අද මේ කියන එක පැහැදිලිවම තේරෙනවා. අනිවාර්යයෙන්ම තේරෙන්න ඕන. හේතුව අහර නැතින් නැත්නම් දවස් 11ක් තිස්සේ ඔයගොල්ලෝ ඔක්කොමලා මෙතනට ආවේ මේ මොකක්ද? මම ඔයගොල්ලන් වහී කරගෙන නැහැ නේද? මොකක් හරි ඔයගලන්ට ලැබෙන ප්‍රතිලාභයක් තියන හන්දනේ එන්නේ නැත්තේ. මොකක් හරි දෙයක් ලැබෙන්නේ නැතිනේ. පොඩ්ඩක් හරි. යන්න එක තව අපි මේ ප්‍රගුණ කරගන්න තමයි මේ යන්නේ. ඊළඟට මේකේ තියෙනවා සංග සූත්‍රය කියලා සූත්‍රයක්. අර මොකක්ද මේ මානසිකාර සූත්‍රයට යටින් තමයි මේ සූත්‍රය තියෙන්නේ. අර දැන් පෙන්නපු සමාධි සූත්‍රය තියෙන්නේ වෙන තැනක. ඒක තියෙන්නේ වෙන තැනක. මේ සංග සූත්‍රය නම් තියෙන්නේ මානසිකාර සූත්‍රයටම යටින් දිරි ඊළඟ සූත්‍රය. මේකෙත් උවරින් කතාවක් එන්නේ. එක් සමයක භාගතුන් වහන්සේ ඉන්න වෙලාවක අහනවා මම මේ වෙලා යනින්ද කෙටියෙන් ගන්න සන්දේනි මේ සඳ කියන කෙනාට මේ කියන්නේ සන්දේනි අජානීය ද සිතව අෂ්ටකුණ්ඩලී ද නහම සිතව. ඒ කියන්නේ අෂ්ටකුණ්ඩලී දැන් හිතන්න එපා කියලා කියනවා. අජානීය ද හිතන්න කියලා කියනවා.
මෙන්න මේකෙදි ඔය අර ගෝපක මොග්ගල්ලාන සූත්‍රය විස්තර කරා නේද? කෙබඳු දහයන් වර්ණනා කළ සේකද, කෙබඳු දහයන් වර්ණනා නොකළ සේකද කිය. අන්නේ වර්ණනා නොකළ දහයන් වලට කියන නම තමයි අස්වකුණ්ඩලි දහයන්. වර්ණනා කරපු දහයන්ට කියන නම තමයි අජානීය දහයන්. ඉතින් මෙන්න මේක මේ උපමාවක් දෙනවා. ඉතින් මේ සංදේනි මේ අස්සෙවම මෙල්ල කරන විදිහක් තමයි ඔබ කියන්නේ. හරි? ඉතින් ගල්ලා බනායි ඔය මේ අස්සේ මේ ගොල්ලන්ට මේ මේක මෙතනින් ගන්නවට වඩා ඕගොල්ලන්ට හරිය ලේසි මෙන්න මෙතනින් ගන්නකොට. මෙන්න මේ කොහොමද මෙයා කරන්නේ කියලා කියනවා. බලන්න. එතකොට තේ ලේසි. අර කියන අදහස මෙන්න මේකේ තියෙනවා. සන්දේනි පරිද්දෙම්. මේ මෙදස්නේ ඇතම් පුරුෂ පුරුෂ ගුණේ මොකද කියනවා අර මේ රූප මූල යනවා ශුන්‍යාගාරය යනවා. ඉහිල මොකක්ද කියන්නේ කාමරා මෙන්න මේක තමයි වැදගත් කාමරාගෙන් ගන්නා ලද කාමරානුබිද සිතින් වාසය කරයි කොහොමද වාසය කරන්නේ ගිහිල්ල කාමරාගේ ගන්නා ලද කාමරානුබිද සිතින් වාසය කරයි මෙයාගේ ස්වභාවය මොකද්ද උපන්නා වූ කාමරාගයාගේ නිස්සරණය ඇතිසැතියෙන් නොදනි තමයි කාමී කියන්නේ තනිකර ආස්වාදයේ පැත්ත ආස්වාදයේ ආදීනව නිස්සරණය මොහු දන්නේ නෑ මොහු දන්නේ එකම දේ මොකද්ද ඒ කාමේ ඉන්න හැබැයි ඒ කාමේ එහෙම ඉන්න දන්න කෙනෙක් යනවා මොකටද භාවනා කරා අර වගේ භාවනා කරන් යනවා හැබැයි ඔහු දන්නේ මොකද්ද රුක්ෂ මූල ශුන්‍යාගාර අරඤ්ඤ කියලා තුනක් දන්න එතකොට ඔහු මොකද කරන්නේ එක්ක කැලේකට යන එක ගහක් මුලකට එන. අය අර පරමාර්ථ වශයෙන් ශුන්‍යාගාරයයි මේ මේ අරඤ්‍ය ගතෝයි රුක්ක මූල ගතෝයි ශුන්‍යාගාර ගතෝයි දන්නේ නැති වෙන්න පුළුවන්. මතකනි ගිරිමාන සූත්‍රය විස්තර කරන ඔක්කොම විස්තර කරානේ. අරඤ්‍ය ගතෝ කියන්නේ මොකද්ද? රුක්ක මූල ගතෝ කියන්නේ මොකද්ද? ශුන්‍යාගාර ගතෝ කියන්නේ මොකද්ද? එහෙනම් දැන් මේ මේ සාකච්ඡා මේ අහගෙන ඉන්න ගමන් ඔයගොල්ලන්ට ඔය ඉන්න පුතුවේ අරඤ්‍ය ගත වෙන්න පුළුවන්ද බැරිද? ශුන්‍යාගාරගතනේ රුක්ක මූලයෙන් එන අන්න ඒ ඉන්න ස්වභාවයේ මේක බලන්න මොකද වෙන්නේ කියලා පොඩි කියන්නේ දැන් ඔත්ත දැන් මෙතන ඉන්නේ මෙන්න මේ වගේද කියලා බලන්න මොකද්ද කාමරාගෙන් ගන්නාරද කාමරාණුක ඒ අදහසින්ම වාසය කරන ඒ වාසය කරනවා නම් කරන්නේ ඇයි ඒක නිස්සරණේ දාන්නේ නැතිහා නේද එවලගෙන් වාඩිලා හිටියොත් මිෂා අද නම් මරු කුටුවක් හම්බෙලා තියෙනවා නේද කුෂෝ පුබ්බක් හම්බෙලා තියෙනවා දැන් මොකකට හිත තියන්නේ මුතේකනේ පිට සුත මුත වලින් එකකනේ ඒකනේ මනසිකා එතකොට හැබැයි දැන් එහෙම ටිකක් වෙලා ඉන්නකොටත් ඉතින් ඔහේ ඉඳලා ඔය වැඩෙන්න පුළුවන් මොනවා හරි හැබැයි වැඩුණා කියලා හරියයි හරියන්නේ නැහැ නේ නේද එහෙනම් ඔන්නෝම ඉන්නවා කාමරාගෙන් ඉන්නවා කරන්න මොකද ඇති සැටේ නොදත් ඒ කාමරාගය අභ්‍යන්තරේ කොට ධ්‍යාන කරයි. අන්නේ ඒ කාමරාග අදහසම අරගෙන ධ්‍යානයක් වඩනවා. ඒකම නිමිත්තක් අරගෙන වඩනවා. වඩනකොට දැහැනකෝ වැඩෙනවා. දැන් මේක තමයි දා ඕගොල්ලන්ට දෙන්නේ මොකද්ද? කාමච්ඡන් දේ මුල් කරගෙන දහනක් වඩනවා ව්‍යාපාදයේ තීන බිඳු උද්දච්ච කුකුච්ච විචිකිච්ඡා කියලා පංච නීවරණ මුල් කරගෙන දහනක් වඩනවා ඒ බෙද දහන් වර්ණ නොකලසයික කියලා කියන්නේ මේක කියනකොට දැන් අර වර්ණේම ටට ගල් මැප් වෙන්න ඕනේ නැත්නම් ඉතින් හැම එකම ආයි පරම එක දදා මින්නක් බෑ මම කියපුවාම තමයි කියන්නේ වෙනේම කියන්නේත් නෑ ඊළඟට කියන මොකද්ද අර වගේ ව්‍යාපාද ගත් සිතින්ම වාසය කරයි ව්‍යා තීන මිද්ද ගත් සිතින් වාසය කරයි විචිකිච්ඡා සිතින් වාසය කරයි බුද්ධ මේ බුද්ධ චුකුච්ච කියන පංච නීවරණත් එක්ක වාසය කරනවා මෙන්න මෙහෙම කරනකොට මොකද වෙන්නේ ඔහු ඒ හැම එකක්ම කරන්නේ ඇයි නිස්සරණේ අතිසැටියෙන් නොදන්නේ ඊට පස්සේ නානක් ප්‍රකාරයෙන් සිතන්නේ නිබනකොට සිතන්නේ බැද සිතන්නේ අර වගේම පටවිකසනිය ධානයේද නිසා ධානය කරන්නේ අන්න අපිට ඕන කරන තැනක් වෙන්න මොකද පටවිකසිනේ නිසා පටවිකසිනේම අරගෙන ධ්‍යාන කරනවා. අර කලින් කිව්වේ මොකක්ද? පටවිකසිනේ පටවි සංඥාව නොගෙන ඉන්නකොට ධ්‍යාන සමාධියක් ලැබෙනවා.
දැන් මේ කරන්නේ මොකක්ද? පට විකාශනයේ පටවි සංඥාව අරගෙන වඩන. ඒ කියන්නේ පටවි සංඥාවම අරගෙන වඩන. හැබැයි ඒක දැහැනත් වැඩෙනවා. ඒ වගේම ආපෝ පසිනේ මේ වායු පසිනේ වායු සංඥාවම අරගෙන දැහැනත් වඩනවා. හැබැයි වැඩෙනවා. හරි. එහෙනම් දැන් අපිටත් තමයි ලෞකික ආනාපාන සතිය කරනකොට වැඩිලා නැද්ද? ඒ වැඩිලා තින්නේ මේ විදිහට තමයි. එතකොට වැඩිලා තින්නේ අජානීය දැහැන්ද අසකුණ්ඩලි දැහැන්ද? මේ විස්තර කරගෙන යන අසකුණ්ඩලි දැහැන්ද? වැඩිලා තින්නේ අසකුණ්ඩලි දැහැන්ද? අපි හිතාගෙන හිටියේ. අපි හිතාගෙන ඉන්නේ එහෙම. හැබැයි වැඩෙන්නේ අසකුණ්ඩලි දැහැන්ද? හැබැයි අපි දන්නේ නැහැ ඒක අජානිත වෙහන්ද කියන දන්නේත් නැහැ අසමුණ්ඩලි වෙහන් කියන දන්නේත් නැහැ කිව්ව දෙයක් හොරා දැක්ක නේද මේකේ මම හැම එකක්ම පෙන්වන්නේ ඒ හේතුවක් දැන් මේ ටික මම නොකිව්ව මේ ටික ඔයගොල්ලෝ කොහොම ඉන්ටර්නෙට් එකටත් මේක යන හින්දා මේ සූත්‍රය නොදා මේ කිව්වනම් මොකෝ වෙයි පළු බැරින්න බයිනවා මේ යකාවේ මනස්ගතයක් කිව්වනම් කොහෙද ඒ හිඳ දැන් මේක දාන්නේ නැත්තම් මේක දාන්න ඕනේ නැහැ නේද මේක දාන්න ඕනේ නැහැ නේද එතන කියන්නේ මොකද මෙදස්නේ ඇතම් පුරුජේ කියලා අතන කියන්නේ මෙදස්නේ මහාන කියලා මොදෙලාට ඒක පෙන්වෙ තැහුවෙ ඒ කියන්නේ මේ ශාසනය කියලා හිතාගෙන ඉන්න ඇතම් පුරුෂයෝ ඉන්නවා හැබැයි පරමාර්ථ වශයෙන් මෙදස්නේ මහානක් තියෙනවා මේ ඔය සමහර ඒවා කියන මෙදස්නේ ඇතම් පුද්ගලයෝ කියලා කියනවා. එහෙමත් කියනවා. ඒ කියන්නේ මේ මෙදස්නේ මහානක නම් ඒ වගේ මේ අත සොමුණි දැන් වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. ඒක නිස්සාරණේ ඇති සත්‍ය දන්නවනේ කියලින්. ඉතින් දසනේන පහතම කොටසෙන් මොකක්ද දැනගත්තේ? ආසාදී ආදීන නිස්සාරණේ දැනගත්තේ. ඉතින් ඒක දැනගෙන ආපු කෙනාට ආයි මෙතන දන්නේ නැහැ කිව්වොත් එහෙනම් නිස්සාරණිය දැන් ආයි දන්නේ නැහැ කිව්වොත් ඔව් දන්නවා හැබැයි මේ අරගෙන අපු කොහෙද තියෙන්නේ කෙනා දන්නේ නැහැ ඒකයි ඉතින් මෙන්න මේ වගේ අර ඔක්කොම කියන බඩ විකාශනේ ආපෝ තේජෝ වායෝ ඔක්කොට කියනවා ආකාස විඤ්ඤාණ දිට්ඨ සූත මුත විඤ්ඤත මේ ඔක්කොම අර අන්නේ නිමිත්ත අරගෙනම වාඩනවා ඔන්න ඔකට කියනවා අස්ස කුණ්ඩලී දැහැන් කියන. එහෙනම් මේක සමස්ත එක අදහසයි උගලට ගන්න තින්නේ ලෝකේ නිමිත්තක් අරගෙන නම් වඩන්නේ ඒ සියල්ලයි තේනවා අස්ස කුණ්ඩලී දැහැන්. ලෝකේ තයිති නිමිත්තක් අරගෙන නම් වඩන්නේ අස්ස කුණ්ඩලී. මේ දැන් ටික කල්පනා කරන්නේ මගේ අම්මා සුවපත් වේවා මගේ තාත්තා සුවපත් වේවා කියලා මෛත්‍රිය වැඩුවනේ. ඈ එතන නිමිති මොනවද කියලා බලන්න. අනු නිමිතිත් බලන්න. එතන වැඩලා තින්නේ මොකද්ද කියලාත් බලන්න. මොකද මේක මෙතනටයි මෛත්‍රියට වෙනමයි අසුබේට වෙනමයි ආනාපාන සතියට වෙනමයි එහෙම යන්නේ නැහැ. ඔක්කොටම යන්නේ කම කතන්දරේ. කම කතන්දරේ යන්නේ ඔක්කොට. මෛත්‍රියට වෙන විදිහක් අසුබේට තව විදිහක් ඉන්ද්‍රිය භාවනාවට තව විදිහක් එහෙම යන්නේ නැහැ. කොම කතාව යන්නේ. දැන් තේරෙනවද අපිට අර මේක දහමක් හරියට තෝරන්න නොගත්තොත් වැඩෙන්නේම අස්ලොකොම් බෙලි වෙයි. නිමිත්තක් අරන් වඩන නැහැ. ඒකයි වෙන්නේ. සන්දේනි අජානීය දැන් කෙසේද යත්? මොනවද අජානීය? සන්දේනි අර වගේම අර උදාහරණයක් කියනවා. ඒ කියන්නේ මේ ආරම්භයේ මේ සත් එක්ක ඉන්නවා ඌට අර එයාට මේ යාගේ මේ ස්වාම පුරුෂයාට වැඩ කටයුතු කරන මොනේ උදාහරණයක් මේක කියන්නේ. ඒක පොඩ්ඩක් හිමිට ඔයගොල්ලෝත් අරගෙන කියවන්න. අපි අපිට ඕන කරන තැන විතරයි මම ගන්නේ පොඩ්ඩක්ම සන්දේනි පරිද්දෙන් භද්‍රව පුරුෂයාගේ අර කෙනෙක් මාත රුක්කමූලට ගියේවා, ශුන්‍යාගාර ගියේවා. කාමරාගයෙන්ගත් කාමරාගයෙන් මඩනාලද සිත් සිතින් වාසය නොකරයි උපන්නා වූ කාමරාගයාගේ නිස්සරණයත් ඇති සැටියෙන් දන්නේය. දැන් මේක ඔබේ අජානීය දැහැන් වඩන කෙනා. එතකොට ඒ කවුද ඒ වඩන්නේ? අනිවාර්යයෙන්ම මේක දැනගත්ත කෙනානේ මේක වඩන්නේ දැන්. එයාට එයත් මොකද කරන්නේ?
අර වගේම රූප මූල ඒ ඒ ස්වභාවයට පත් වෙන්න ගියාම මොකද වෙන්නේ? කාමරාගයෙන් මඩන ලද කාමරාගයේ සිටින් වාසය නොකරයි. අරයට කිව්වේ කරයි. ඉතින් ඒ කරන්න යන කෙනා නිස්සරණයක් ඇති සිටි දන්නේ නැති හින්දා එයා ඒ විදිහටම ඉන්නවා. මෙයා නිස්සරණේ දන්න හන්ද මොකද වෙන්නේ? අරක නොකරයි. අන්නේව නොකර ඉන්නකොට මොකද කියන්නේ? අර වගේම කියන ඇති සිටින් දන්නේ ව්‍යාපාදයේ වොම පංච නීවරණ විස්තර කරලා කියනවා පටවිය නිසා නොමදයාන කරයි. පටවිය නිසා නොමදයාන කරයි. ආපෝ නිසා නොමදයාන කරයි. තේජෝ නිසා නොමදයාන කරයි. වායෝ නිසා නොමදයාන කරයි. ආකාසඤ්ඤායතනෙ නිසා නොමදයාන කරයි. විඤ්ඤාණඤ්ඤායතනෙ නිසා නොමදයාන කරයි. ආකින්ඤායතනෙ නිසා නොමදයාන කරයි. නේවසඤ්ඤා නාසඤ්ඤා නිසා නොමදයාන කරයි. ඉහළෝ නිසා නොමදයාන කරයි. පරලෝ නිසා නොමදයාන කරයි. දිට්ඨ සුත මුත විඤ්ඤතයක් වේද නම් ඒද නිසා නොම ධානය කරයි. එතෙ කුදුවත් ධානය කර අර කිසිම නිමිත්තක් අරගෙන ධානය කරන්නේ නැහැ. හැබැයි ධානයක් වඩනවා. අර කියන කිසිම නිමිත්තක් ගන්න නැහැ. ඒ කියන කිසිම නිමිත්තක් ගන්නෙත් නැතුව හැබැයි ධානය වඩනවා කියලා කියනවා. සන්දේනි බද්ධ වූ පුරුෂ ප්‍රජාගේ මෙන්න මේ මඩන කෙනාගේ ඉන්ද්‍රිය සහිත ඉන්ද්‍රයා සහිත බ්‍රාහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදීම නමස්කාර සතරවරන් දෙවිවරු මොකද කරන්නේ? නමස්කාර කර. මෙන්න වැඩි යම් අරමුණක් නිසා ධ්‍යාන කරන්නාහු නම් තොපගේ අරමුණ නොපෙනි. අන්න අර මං කියපු කාරණේට නිවන අරමුණු කරන්න බෑ. එහෙනම් සතරවරම් දෙවිවරුන්ට අනාර්යව භාවනා කරනකොට පේන. ඇයි? නිමිති අල්ලන්න පුළුවන්. හැබැයි අජානීය දහනක් වඩන කෙනාගේ නිමිත්ත නොපෙනි. ඇයි නිමිත්ත පේන්නේ නැත්තේ? අරමුණ නොපෙනි. අරමුණක් නැහැ නෙමෙයි. අරමුණක් නිවන් දකින්න ඕන කියන පරමාර්ථයක් තියෙනවා. නමුත් අර දහන වඩන්නේ ලෝකෙට අයිති අරමුණක් අරගෙන නෙමෙයි. ඒහිඳ කියනවා යම් අරමුණක් නිසා ධ්‍යාන කරන්නා නම් දැන් මෙයා මොකකට හරි භාවනා කරනවා කියන එක මේගොල්ලන් තේරෙනවා. හැබැයි අපට තොපගේ අරමුණ නොපෙනී. එන නිවන අරමුණු කරන්න බෑ කියන්නේ ඔන්න එහෙම. ඒක පේන්නේ නැහැ. අරමුණ නොපෙනේ. පුරුෂයන්ට තොපට අපගේ නමස්කාරය වේවා, තොපට අපගේ නමස්කාරය වේවා කියලා තුන් වතාවක් කියනවා. මේ කවුද වඳින්නේ? නිකන් දෙවියෝද? සතරවරම් දෙවියෝ. අහලා තියෙනව නේද සිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳි කියලා? ඈ කොහොමද දෙවියෝ නමට වඳි? මෙන්න මෙතන දිවඳි. මෙතන දිවඳි. දෙවියොත් නමට වඳි. ඈ ආ නෑ 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 මං කිව්වේ අපි කතා කරන්නේ. ඔව් දැන් ඇයි මේ මොකටද නම්මිතාව වෙලා තියෙන්නේ? නිවනට. නිවනට නම්මිතාව තියෙනවා. ලෝකෙට නැමී සිටිනව නෙමෙයි. කොටිම ගත්තොත් නාම රූප හදන්නේ නැහැ. නාම රූප හදන එකෙන් අයින් වෙලා. එතකොට අන්නේ මේ කෙනාට වඳිනවා. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. කොහොමද මෙයා මේක දැනගන්නේ? මේ සතර වරන් දෙවියෝ. මෙහෙම කෙනෙක් මෙහෙම මොකක් හරි දකින්න ක්‍රමයක් තියෙන්න බෑ මේගොල්ලන්ට නේ. නැත්තම් දැන් අරමුණ පේන්නෙත් නැහැ. તો දුර ඉඳන් නමස්කාර. දැන් මෙන්න මෙතනදී අපි තෝරා ගන්න ඕන එකක් තියෙනවා. දැන් හිතන්න උතුම් වූ නිවන් මගක් වඩන ආර්ය උත්තමයෙකුට එහෙමනම් දෙවිවරු ඇවිල්ලා සම්මදෘෂ්ටික දෙවිවරු ඇවිල්ලා ළඟට ඇවිල්ලා බාධා කරයිද, කනට කොඳුරයිද, පෙනී හිටීද, ඕක කරයිද? තප්පත් කරන්නේ. ඒවා කරනව නම් කරන්නේ කවුද? මිත්‍යා දිට්ඨික දෙවි. අහු වෙන්නෙපයි කියන්නේ. නේද?
ඔයා මාර ආර්ය උත්තමේ බලන වඩනවා වැඩි ලක්ෂෝ කෝ කියන්නේ නැහැ. ඒ කියන්නේ එනවා නම් දැනගන්න ඕන තමන් අන්දන්නේ ඉන්නේ කියලා. මෙන්න කරන එකම දේ තියෙනවා. එහෙනම් එහෙම දෙවි කෙනෙක් එහෙම භාවනාවක් වඩන කෙනෙකුට කිසිදු බාධාවක් කරන්නේ නැහැ. හැබැයි මාර්යාගේ පැත්තෙන් සියලු බාධා ටික කරනවා. එතකොට බාධාවක් එනවා නම් දැනගන්න ඕනේ සම්මා දෘෂ්ටික දෙවිවරේ නෙමෙයි. නේද? නැත්තම් ඉතින් අර දෙවිවරු කියනවනේ 33 කෝටි දෙවිවරු ඉන්නවා. ඒ නම් ටික අරගෙන අර දෙවියෝ මට කිව්වා, මේ දෙවියෝ මට කිව්වා, අයියා කිව්වා, මෙයා කිව්වා කිය කිය මොකද වෙන්නේ? අපි කොහේ හරි යන පඹ ගාලක පැට වෙනක විතරයි වෙන්නේ. ඒ ධර්ම විශ්වාස කරන්නේ නැතුව දෙවියන් විශ්වාස කරන ඉන්න. දෙවියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි තිබ්බේ. අවිද්‍යාවෙන් ගත්ත තීරණයක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම දැන් මම ප්‍රශ්නේ ආවේ කොහොමද මේකල දකින්නේ කියන්නේ. නේ. පොඩි උදාහරණයක් කියන්නම් ඒකට තෝරගන්න. අපි දු ඝන කැලෑවක් තියෙනවා. මේ මේ මේ. කළුවර වත්තක් තියෙනවා. මේ රාත්‍රී කාලේ. පොඩ රාත්‍රී කාලේ වත්ත ළඟින් අපි යනකොට අපිට පේනවා එක තැනක චූටි ක්‍රිස්ටල් පොඩි ලයිට් එකක් දාලා. හරි? ද ක්‍රිස්ටල් සුදු පාට ලයිට් එකක් පේනවා. හැමෝම ලයිට් එක දිහා බලනවද නැද්ද? ඇයි බලන්නේ? අර ඝන කළුවරේ අර හොඳට ආලෝකයක් පේන්න හැමෝම බලනවා. මොකක්ද දන්නේ නැහැ එළිය කී කී බලනවා නේද? දැන් ඔන්න ඔයගේ කළුවර තැන්වල තනින් තන ඔහම ලයිට් පේන. ආලෝක සංඥා පේන. සතරවරන් දෙවිවරු බලන මොකද්ද නිමිත්ත? එකක පේන නිමිත්ත. හැබැයි ඒත් ආලෝකයි. තව එකක බලන නිමිත්ත පේන. ඒත් ආලෝකයි. කොහොමද බලන සමහර එකක දෙකක අහුනෝ? නිමිත්ත පේන්නේ හැබැයි ආලෝක පේන. එහෙනම් ලෞකික හතරවෙනි දහනකු තියෙනවා. ඒකෙත් ආලෝක එනවා. හැබැයි නිමිත්තක් තියෙනවා. ලෝකෝත්තර දහනක් තියෙනවා. නිමිත්ත නොපෙනේ. අරමුණ නොපෙනේ. හැබැයි මෙහෙම ආලෝක පදම්බයක් පේන්නේ නිකන් නෙමෙයි මොකක් හරි හේතුව ඇතුවමයි. ඒ හින්දා මොනෝ නැදක් කරන්නේ හොඳ දෙයක් හන්දා දුර සිට නමස්කාර කරනවා කියන්නේ. මේකට මම තව උපමාවක් කියන්නම්. නෙළුම් කොළයක වතුරේ තියෙනවා නෙළුම් කොළයක්. මෙන්න මේ නෙළුම් කොළේ එක අග කෙළවරක් වතුරේ ගෑවි ගෑවි තියෙනවා. වතුරේ තියෙනවා නෙළුම් කොළේ. ඒ වගේම තව නෙළුම් කොළේ මැද්ද තියෙනවා වතුර බිඳුවක්. හැබැයි නෙළුම් කොළේ වතුර තියෙනවා. මට කියන්න හොඳට දිලිසෙන්නේ නෙළුම් කොළේ මැද්ද තියෙන වතුර බිඳුවද අර ගෑවෙන වතුර ටිකද? එකම නෙළුම් කොළේ එකම වතුර. ඇයි එක වතුර බිඳුවක් දිලිසෙන්න අර ගෑවෙන තැන දිලිසෙන්නේ නැති වෙන්නේ? නැති වෙන්නේත් ඒ. ලෝකේ නෙළුම් මල නම් නෙළුම් කොලේ නම් තෘෂ්ණාව වතුර නම් මතකයට අර කියද උදාහරණ තෘෂ්ණාව වතුර අර ලෝකේ නැමැති නෙළුම් කොලේ තෘෂ්ණාවේ වෙලී ඉන්නකොට මොකෝ වෙන්නේ? එළිය නැහැ. ලෝකේ නැමැති නෙළුම් කොලේ තෘෂ්ණාව නැමැති වතුරෙන් ඇලෙන්නේ නැත්තම් ආලෝ මේ ටික වඩාගෙන යනකොට ආලෝක එනවා කියන එක ධර්මතාවය. බලෙන් ගන්න බෑ ආලෝක. අනේ ආලෝක එන්නේ නැහැ නේ, ආලෝක එන්නේ නැහැ බලන්න. කොල්ලට මෙනවල මට එන්නේ නැහැ. එන්නේ නැහැ ආලෝක. එහෙනම් එන්නේ නැත්තේ ඇයි? අර නෙළුම් පොලේ වතුරේ තුන්නා නැමති වතුරේ ඇලිලා තියෙනවා වගේ ඔය හැරි දැනට ඇල්ල තියෙන හින්දා ආලෝක එන්නේ නැහැ. ඉතින් ආලෝක එන හින්දා දෙවියන් දෙවියන්ට වඳින්න විදිහකුත් නැහැ. ඒ දෙවියන්ට පේන්නේ නේ. ඒ හින්දා අපි කරන්නේ මොකද්ද?
අනේ කමන්නේ මන් දෙයියන්ට වන්දි. දෙයියෝ බලන් ඉන්නවා අපිට වන්දි. කොවිල හරි මේක වඩාගෙන යනවා කොවිල හරි ආලෝකලාගෙන වන්දින බලන් ඉන්න දෙවියෝ. අපි අපි දෙවියන්ට වන්දි. අනේ නිකම් මොකද්ද මේ කරන්නේ මොකද්ද වෙන්නේ කියලා තේරෙනවා. දැන් අපි පප ගාලක ඔක් පැටලිලා විතරයි තියෙන්නේ. කොහෙද යන්නේ මල්ලේ පොල්ල. අපි දන්නේ අපි කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. නැති එක උපද්ද කියලා දන්නේ. ඔය උපමාව දෙක තුනක් දෙන්නේ ඔන්න ඔය හේතුවයි. නැත්නම් මේ මේගොල්ලෝ දකින්න ක්‍රමයක් තියෙන්න බෑ නේද? එහෙනම් දකින්නේ අනිවාර්යෙන් ආලෝකයෙන්ම තමයි. එතකොට දැන් අර කාම භූමියේ ඉන්නකොට දෙවිවරුන් දෙපේනවා. ඈ? ද දෙවිවරු පලා යනවා. දැන් මේ කාලවකවානුවේ දෙවිවරු කොහෙද ඇත්තේ? මේ මේ කාලවකවානුවේ දෙවිවරු කොහෙද ඇත්තේ? ඔක්කොම වැදගෙන ඇති නේ. ඈ? ඇයි ආලෝක පේනවනේ බැයි වැහැ. වැදගෙන නැද්ද? අහලක නැහැ. අහලකට එන්නේ නැහැ. ඇයි? මම දෙහිය පපුනකොට ඇවිල්ලා දෙවිවරු වදී. බඩ කල්පනා කරන්නේ. වද වෙන්නේ කියලා. මේ මේ හින්දා මේ අධ්‍යාත්මික පැත්තෙන් දියුණුවක් කරා යනකොට ඒ ලැබෙන්න ඕනේවා ලැබෙනවා මිස වෙනනම් ක්‍රමවේදයක් නෑ. කොච්චර කරා එක අපිට එක මරාගෙන කවදාවත් ඒක පැහැදිලිව විස්තර කරනවා දීගූපවා දුරස් වෙනවා ඉන්නේ නෑ වැඩක් නෑ නේද? උන්ට මෙච්චර කාල සැලකුවා නමුත් මේක එක්කත් මේක කරණ එක නෙමෙයි. මෙන්න මුන්නේ යන කොටාගෙන මරාගන්න එක වෙන් කරන්නේ මොන් ඔහේ අපේ වැඩක් බලාගමු කියලා පැත්තකට වෙන එක විතරයි. එහෙනම් නම් දෙයක් එන්නේ නෑ ඒ. ඉතින් ඊට පස්සේ කියනවා දෙවියොත් අහක බලාගෙන කියලා දෙවියන්ට බයි නේද? මෙච්චර කල් පින් දුන්නා 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 අත පහක වැඩක් වුන්නේ අපි දෙහා බලන්නවත් නෑ කියලා ආයි බයි නේද? හැමදාම අපි පින් දෙනවා ඒ වුණාට බලන්නකො අපි දිහා බලන්නේ බලන්න බෑ බලන්න බෑ බැරි බැරිම බලන්න යනවා තමයි. හැබැයි බලන්න ඕන කෙනා දිහා බලන්න බලන්න ඕන කෙනා දිහා බලන කොච්චර වුණා බලන්න ඕනේ නැති දෙයක් බලන්නේ. ඉතින් නිකන් නෙමෙයි අතාර කියන්නේ. ඒක ඒ සමහරයි වාක්‍ය පව හැදිලා තින්නේ ඒකයි. යම් අරමුණක් නිසා ධානය කෙරේද තොපගේ ධාන අරමුණ නොදන්නේ නම් තොපට අපගේ නමස්කාරය වේවා. තොපට අපගේ නමස්කාරය වේවා. එහෙමනම් ආර දෙහැම්වල මොකද නැත්තේ? ලෝකේට අයිති අරමුණක් නැහැ. ලෝකේට අයිති අරමුණක් නැතුව දැහැනක් වඩන්න යනකොට වැඩෙන්නේ බොහොම හිමි. ඇයි ලෝකේ නිමිත්තක් අරගෙන වඩන්න හරි ලේසි. හරි ලේසිද නැද්ද? ලේසි. හැබැයි ඒ කිසිම නිමිත්තක් නොගෙන වඩනවා වහම ටිකක් අමාරු නෑ. නමුත් වැඩෙන්නේ හිමි. හතුගේ පෙන්න වගේ වැඩෙන්නේ නෑ. නේද? කළුවර ගහක් පැවෙන්නේ හරිම හිමින්, කේල් ගහක් පැවෙනවා දවස් 10න් 15න්. හැබැයි එක හුලඟ යනවා කේල් ගහ බිම කළුවර ගහ තියෙන. කළුවර ගස් දඩු කේල් ගස්ද? පළු ගස් දඩු. ඇයි වටිනාකමක් වැඩි. කේල් ගස් වලට වටිනාකමක් උකුත් නෑ. ගත්තොත් ගන්නේ අනුන්ට හේනියක් කරන්න තොයිල් එකට හරි මොකට හරි නෑ ගන්න. පහකට එහෙනම් මතක තියාගන්න කෙහෙල් ගහක් නොවි කඳුර ගහක් වන්න ගමකට එකක් තිබ්බත් ඒක වටේ නේ. කෙහෙල් ගස් යායක් තිබ්බ ඊළඟ ප්‍රශ්නේ අහන්න එපා. ඉතින් සර් කෙහෙල් ගෙඩි හම්බ වෙනවනේ කියලා එහෙම ප්‍රශ්නක් අහනවා. ඒකයි මේ කියන්නේ නම් කෙහෙල් ගෙඩි කන එකක් ගන්නේ මේ මේ උපමාවක් කියන්නේ. ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලාම කියන්නේ ඒකයි. තොල් කරන්න හරි කේල් ගහක් ඕනනි කියයි ඒක නෙමෙයි කිව්වේ. උදාහරණයක් කියන්නේ උපමාවක් කියන්නේ ඒක තේරුම් ගන්න. මොකද ඒ ගහක අර මේ මොකද මේ කළුවර ගහේ අරපුව පවා ශක්තිමත්. එහෙම නැමෙන්නේ නෑනේ. මොකද කේල් ගස් බලන්න වැනෙනවම හැලෙනවම අඩාවගෙන හැලෙන පණ නැහැ. කළුවර ගහක් එහෙම වෙනවා. ඈ ඔච්චර ශක්තිමත් මේකෙන් තියෙන පොළො
මොකද මූල න්‍යායන් ටික හරියට හොඳට මුල අල්ලලා තියෙන්නේ. අමූලික නැහැ. මුල අල්ලලා ඉවරයි. කේල් ගහේ මුල් නැහැ. මුල් නැති හන්ද? මුල් නැහැ. මුල් නැහැ කියන්නේ ගහ හැදෙන මුල් තියෙනවා නමුත් මේ අර අර වගේ නැහැ. අපි මත දරන්න බෑ. වැටෙන. ඔක්ක හරි ගහපු ගමන් ඉවරයි. නේ. හැබැයි අලුර ගහක එහෙම වෙන්නේ නැහැ කවදාවත්. තණ්ඩේනේ හරි මේ ගහ අර වගේම කියනවා මොකද්ද මේ සෝරි මේදී මෙන්න මේකෙදි කියනවා මුල ටිකේ කියනවා පටවි පටවි කස්නේහි පටවි සඥා ප්‍රකට වෙයි ආපෝ ප්‍රකට වෙයි කොහොම කියලා මෙතන අමෙන් මේ නිල් පාට කොටස තමයි ඔයගොල්ලන්ට වැදගත් මේ මොකද කියන්නේ පටවිය නිසාම ධාන නොකරන්නේ ආපෝ නිසාම මොකද ධාන කරන්නේ කියලා කියනවා මොකද ඒක අර පටවි කස්නේහි පටවි සඥාව හැබැයි ඔහුට ප්‍රකට වෙනවා කියන එකයි මේකේ වැදගත්. මොකද කියන්නේ පටවි කස්නේහි පටවි සඥා ප්‍රකට වෙනවා හැබැයි පටවි සංඥා ප්‍රකට වෙනවා නමුත් පටවි සංඥා නිමිත්තක් හැදෙන්න ගන්නෙත් නැහැ. ඔන්න ඔය හින්දා තමයි සාරිපුත්ත මහා රහතන් වහන්සේ දවසක් අර කොටයක් පෙන්වලා කියන්නේ. ඒ අනිත් ස්වාමීන් වහන්සේගේ නම මතක නැහැ. ඒ ස්වාමීන් අනිත් කෙනාට කියනවා මට ඕන නම් මේ කොටේ පටවියක් සේම දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් පටවිය වෙන් කළා කෙලිම දකින්න පුළුවන්, තේජෝ දකින්න පුළුවන්, ආපෝ දකින්න පුළුවන්, වායෝ දකින්න පුළුවන් කියලා කියනවා එකම කොටයක් පෙන්වලා. ඇයි මේ කියන්නේ? මෙතන කියනවා මොකද්ද පටවි ධ්‍යාන සංඥාවේ කියන්නේ පටවි සංඥාවේ පටවි සංඥා ප්‍රකට වෙනවා කියන්නේ පටවිය පටවිය ගැන හොඳට අඳුරෙනවා. බට් මොකද කරන්නේ? ඒ පටවිය නිසා ධ්‍යානයක් වඩන්න යන්නේ නැහැ. මේක විස්තර කරන මේ වගේ එකක් තව මූල පරියාය සූත්‍රය. පටවිය පටවිය සේම අඳුරයි. පුතඥයා පටවියේ පටවියසේ අඳුරගෙන පුතඥයා මඤ්ඤණා කරයි. ඊළඟට කියනවා සේකයෝ පටවිය පටවියසේ දැන මාමඤ්ඤති. මඤ්ඤණා කරන්න යන්නේ මේ මිදෙනු මාමඤ්ඤති. ඊළඟට රහතන් වහන්සේට කියනවා පටවිය පටවියසේ විසිෂ්ඨ ඥාණයෙන් දැන නොද මඤ්ඤණ කියන්නේ නමඤ්ඤති. මඤ්ඤණා මොනවා නෑ. හැබැයි පටවිය පටවිය සේම විසිස්ස ඥාණයෙන් ගන්න. එන්නේ ඒ වගේ මෙතන කියනවා මොකද්ද? පටවි සංඥා සේම හොඳට ගන්න. තේජෝ තේජෝ විදිහටම ගන්න. වායෝ වායෝ විදිහට ඒ ඔක්කොමත් ගන්නවා. හැබැයි යට කොටස කියනවා මොකද්ද? ඒ පටවිය නිසා නොම ධ්‍යාන කරයි. ඒව මුල් කරගෙන දැහැන් වඩන්නේ නෑ. හැබැයි ඒක ගන්නවා හොඳ. ඒතකොට මේ ධ්‍යානය වඩන කෙනා පටවිය දන්නේ නැද්ද ඇහුවෝ? ආපෝ දන්නේ නැද්ද ඇහුවෝ? දන්නවා. ඒකනේ ධ්‍යානයේ සහැල්ලු භාවය දැනෙන්නේ. ධ්‍යානයේ සහැල්ලු භාවය දැනෙන්නේ ඒකින්ද? දන්නවා. හැබැයි ඒක ආස්වාද කරන්න බැරි. ඒක කරන්නේ. ඇයි කරන්නේ නැත්තේ? විස්සරණේ ඇතිසැටියෙම දන්නවා. විස්සරණේ ඇතිසැටියෙම දන්නවා. දැන් මෙන්න මේ 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 කාරණා ඕන වෙනවා මේක වඩන්න ගියාම. නැතනම් මේ වඩන වෙලාවට මේ කියලා දෙන්න බෑනේ. වඩනට කියලා දෙන්න පුළුවන් බෑ. බෑද ඔයාලට කියලා දෙන්න ඕන එකක් තියෙනවා අනිවාර්යයෙන්ම මොකද්ද? හේතන් සම්තන් හේතන් මනින ඕන. ඔයාලු දන්නවා. දන්න එකේ අදහස පිටින විදිය කියලා දෙන්න. ඊළඟට. ඊළඟට කියනවා මෙන්න මේ ලෝකෝත්තර සම්මා සමාධිය සියලු ඉරියව් වලින් වඩන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ. හේතුව මොකද? නැත්තම් වෙන්නේ මොකක්ද දන්නවද? අපි හිතන් ඉන්නවා භාවනාවක් කිව්වහම එක එක තැන වාඩි වෙලා කකුල් දෙක වකුල් තියාගෙන මිනිහ පුතාගෙන අත් දෙක තියාගෙන නියම් ගල් ගැහිලා වගේ ඉන්නෝනේ. අය මොකක්ව වටපිට බැරිලා බෑ, මොකක් අබ්බ ඇස්ස ඉන්න බෑ, කිසි දෙයක් බෑ කියලා හිතෙන්න පුළුවන්. ඒ හින්දා ලෝකෝත්තර සම්මා සමාධිය සියලු ඉරියව් වලින් වැඩිය හැකිද කියන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකට උත්තරේ තමයි දෙන්නේ. දැන් ඔක්කොම ලෝකෝත්තර සම්මා සමාධිය වඩන ලෝකෝත්තර සම්මා සමාධිය හොයාගන්න බෑ කලින්. ඒක විස්තර කරනවා සච්චිබං සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. හැබැයි මේ සම්මා සමාධිය කවරේදයක් මෙසත් මේ මහාන කාමයන්ගෙන් වෙන අකුසල ධර්මෙන් වෙන්ව සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම අධ්‍යානි, ဒုတိක අධ්‍යානි, තුතික අධ්‍යානය සිව්වන දහන උපේ වාසය කරයි. මහන්නේ මේ සම්මා සමාධියයි කියන්නේ.
මොනවාද සම්මා සමාධි හතරක් තියෙනවා. මොනවද? ප්‍රථම ධානය, ද්විතීයික ධානය, තෘතීයික ධානය, චතුර්ථ ධානය කියන සම්මා සමාධි හතරක් තියෙනවා. ඒතර මෙන්න මේ අතන වගේ මාතෘකාවක් තියෙන සම්මා සමාධිය මොන ඉරියව්වක මොන ඉරියව්වක වඩන්න පුළුවන්ද බැරිද කියන එක. දැන් ඒක වඩන සම්මා සමාධිය කලින් දැනගෙන ඉන්න එපා. එහෙනම් මේ අහන්නේ මොකද්ද? ප්‍රථම ධානය වඩන්න මොකක් හරි ඉරියව්වක් තියෙනවද? මොන අයින් පැත්තෙන් ප්‍රශ්නේ. ද්විතීයික ධානය වඩන්න නිශ්චිත ඉරියව්වක් තියෙනවද? ද්විතීයික ධානය වඩන්න නිශ්චිත ඉරියව්වක් තියෙනවද? චතුර්ථ ධානය වඩන්න නිශ්චිත ඉරියව්වක් තියෙනවද? හතරයි ගන්න. අරුපාවතර ටික ගත්තේ නැහැ. ගන්න නැති හේතුවක් තියෙනවා. ඒක සියලු ඉරියව් වලින් වඩන්න බෑ. අරුපාවතර ටික හැම ඉරියව්වකින්ම වඩන්න බෑ. හැබැයි මේ කතා කරන්නේ සම්මා සමාධිය වෙච්ච දැන් හතර ගෑ මුලින්. බවත් ගෞතමීනි මෙකල බවත් ගෞතම වහන්සේ යමක් රිදිසේ ලබන සුළු වේ නම් නිදුකින් ලබන සුළු වේ නම් මහත්සේ ලබන සුළු වේ නම් ඒ දිව්‍ය උච්චාසයන මහාසයන කවරේද? පළවෙනි කාරණා දිව්‍ය උච්චාසයන මහාසයන මොකන්ද කියන්නේ? උච්චාසයන මහාසයන කියන්නේ මොකක්ද? මොකක්ද? උස්සසුන් කියන්නේ උස කුඩුද මොකක්ද? මන් දන්නේ. සැපපුඩු. සැප මුලින්ම මම ඔයගොල්ලන් අහන්නේ ඔයගොල්ලෝ ධර්ම ඔයගොල්ලෝ හිතන අදහස මොකද්ද කියලා අහන්නේ. ඔය දැනනේ මොකද අපි උච්චාසයන මහාසයන කියන වචනයක් අපිට අහු වෙනවනේ අර අපි සිල් සමාදන් වෙන්න ගියාම කියන එකක් තියෙනවා. එතන කියන උච්චාසයන මහාසයන නෙමෙයි මේ කියන්නේ. ඒක මේ කියන්නේ. එතනක් කියන උච්චාසයන මහාසයන එක. ඒක අර කොකටත් ඇයිලේ වගේ හැමතැනටම එහෙම දාන්න බෑ. ඒකයි මේ කියන්නේ. මේ කතා කරනවා දිව්‍ය උච්චාසයන මහාසයන. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන දිව්‍ය උච්චාසයන, ආර්ය උච්චාසයන, බ්‍රහ්ම උච්චාසයන කියලා තුනක් තියෙනවා. ආර්ය දිව්‍ය උච්චාසයන මහාසයන, බ්‍රහ්ම උච්චාසයන මහාසයන, ආර්ය උච්චාසයන මහාසයන කියලා තුනක් තියෙනවා. එහෙනම් මේ උච්චාසයන, මේ සයන කියන්නේ නිතරම ඇසුරු කරන එක. සයන කියන්නේ ඇසුරු කරන. එහෙනම් බලන්න දිව්‍ය උච්චාසයන මහාසයන මොකද්ද කියලා අහන්න. බුදුහාමුදුරුවෝ උත්තරේ බමුණ මෙහි මම යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වෙසෙන්ද ඒ මම පෙරවරුවේ හැඳ පෙර පාසිරුගෙන ඒ ගමට නියම් ගමට හෝ පිඬුසිඟ යෙමි. ඒ මම පස්බත්ති පිඬුයෙන් වැලකුණෙම් නම් වනයේට පිවිසෙමි. ඒ මම එහි යම්ම තන හෝ පර නල, ඒ කියන්නේ මේ මොහරි ගන්න ඔය තනකොළ මේ මොහරි මේවා ටිකක් ගන්න අර වේ නම් ඒ එකතු කොට පලක් බැඳ කය ඍජු කොටගෙන තබා හමු කොට සීය ලඟගෙන ඉන්නවා කියලා කියනවා. හරි. මේ උච්චාදාන මහාදාන ගැන හොයාගන්න යන අපි ඉරස් කියනවා ඒ මම. ඒ කියන්නේ අර ඉන්න විදියට හොඳයි. ඉන්න විදියට මොකද්ද? කාමයන්ගෙන් වෙන්න අකුසල දාමෙන් වෙන්න මොකද්ද කියන්නේ? විතක්ක සහිත විචාර සහිතෝ කියලා කියනවා. සවිතක්ක සවිචාරය ඉන්නේ ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක ධානය, චතුර්ථ ධානය පැමිණ වෙසෙන්නේ නම් අර මොකද්ද මෙහෙම ගිහිල්ලා මේ යම් තැනක වාඩි වෙලා අකාමයන්ගෙන් වෙන අකුසල මේවෙන් අයින් වෙල ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක ධානය ගැන චතුර්ථ ධානය ගැන දහයන් හතරට සමවැදිනවා. අන්නේ සමවැදිලා ඉන්නකොට කියන මොකද්ද? එන මොනවටද මෙතන සමවැදුනේ? දැන් හතරටම සමවැදුනේ. ප්‍රථම අධ්‍යයනය, ද්විතීක අධ්‍යයනය, තෘතීක අධ්‍යයනය, චතුර්ථ අධ්‍යයනය කියන මේ ඕන එකකට සමවැදින්න. සමවැදිලා කියනවා ඒ මම ඉදින් මෙබඳු විය සක්මන් කරන්නේ නම් මොකක්ද කරලා තින්නේ? සක්මන් කරන. එහෙනම් දැන් හතරෙන් සක්මන් කළාද නැද්ද? සක්මන් කරන්නේ නම්
පෙළ මාගේ දිව්‍ය සක්මනයි. ඊළඟට කියනවා බමුණ ඉදින් මම මෙබඳු වූ යැයි සිටිනා. ඒ කියන්නේ මෙබඳු වූයේ සිටිනා. කියන්නේ මේක දැනක ඉන්නේ. පෙළ මාගේ දිව්‍ය සිටීමයි. බමුණ ඒ ඉදින් මෙබඳු වූ යැයි හිදීනා. හරි හිටගෙන ඉන්න ඉඳගෙන ඉන්න සක්මන් කරන්න හිඳිනා. එසමයේ තෙල මාගේ දිව්‍ය හිඳුමයි. බමුණ ඉදින් මම මෙබඳු වූ යැයි සාසනය කරන්නේ නම් එසමයේ තෙල මාගේ දිව්‍ය උච්චාසයනයි. මහාසයන මෙන්න මේක තමයි බුද්ධ සාසනේ දිව්‍ය උච්චාසයන මහාසයන. ඒ කියන්නේ මොකද්ද? අර වගේ කාමයන්ගෙන් වෙන්න අකුල දාමෙන් ඒවෙන් අයින් වෙලා ප්‍රථම අධ්‍යයනේ ද්විතීක අධ්‍යයනේ තෘතීක අධ්‍යයනේ චතුර්ථ අධ්‍යයනේ ඔය දැන් හතරෙන් මොකකට සමවදිනව සමවැදිලා ඇවිදිනව වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්නව වෙන්න පුළුවන් හිටගෙන ඉන්නව වෙන්න පුළුවන් ඔය ඉරියව් වලින් මොන විදියකට හිටියත් අන්නේ වෙලාවේ ඉඳලා තින්නේ බුද්ධ ධාතනේ දිව්‍ය උච්චාසයන මහාසයන. හරි දැන් අපිට ප්‍රශ්නේ එන්නේ ප්‍රථම ධානයෙන් ඇවිදින්න පුළුවන්ද බැරිද? ධාන කැඩෙන කැඩ ඇවිදිනකොට ධාන කැඩේද? නෑ. ධාන කැඩෙනව නම් කැඩෙන්නේ මොකක් හන්දද? ප්‍රථම ධානයේට අභව්‍ය වෙන කරුණාවක් කිව්වේ. භව්‍ය වෙන කරුණාවක් ප්‍රථම ධානයේ වඩා ගන්න බැරි ප්‍රශ්න. මොනවාද? පංච නීවර. ඇවිදින එක එකක් පංච නීවරණ තව එක. දැන් පංච නීවරණත් එක්ක ඇවිද්දොත් මොකෝ වෙයි? ඔය එතකොට දිව්‍ය උච්චාරයන මහසයන නෙමෙයි කාමේ. හැබැයි පංච නීවරණත් එක්කනේ. හැබැයි පංච නීවරණෙන් තොලව ඇවිද්දොත් අන්න දිව්‍ය උච්චාරයන මහසයන බවට පත්. හරි. කොහොම ගිහින් හතරවෙනි දහනක් තියෙනවද? හතරවෙනි දැහැනුත් ඇවිදින්න පුළුවන් බැරිද? ඈ ඔව් දැන් මේකේ පුළුවන්. දැන් පුළුවන් බව දැනගන්න නම් මොකෝ කරන්න තියෙන්නේ? හතරවෙනි දැහැනට සමවැදිලා ඇවිදින්න. ඇවිදින්න බලන්න. ප්‍රථම ධානයට සමවැදිලා ඇවිදලා බලන්න. අන්න එහෙම ඇවිද්දාට දවසට තේරෙයි සම්දිට්ඨිකම තමයි. එදාට තමයි බුදුගුණ වල පිහිට. දාරද දම් ගුණ වල පිළිගන්නේ දාරද නාගුණ වල පිළිගන්නේ නැත්නම් සම්දිටිය දන්නේ කොහොමද? නැත්නම් පොතේ සම්දිටි කියුවේ නැත්නම් නේ. එහෙනම් මේ දැන් හතරේ පැවිදින්න පුළුවන්, ඉඳගෙන ඉන්න පුළුවන්, පිට ගන්න නේ. මම ප්‍රථම ධානයේ ෆිල්ම් එකක් බලන්න යනවා. හරි. හා මොකක් පුළුව? මේ ෆිල්ම් එක බලන්නේ මොකද? ආ කා පංච නීවරණ වලින් තොර වෙලා ගිහලා ෆිල්ම් එකක් බලන්න යනවා. දැන් මං අහන්නේ ෆිල්ම් එකක් බලන්න යන්නේ ආස්වාදී උසාවද නිවන් දකින්නද? ආ එහෙනම් ෆිල්ම් එකක් බලන්න යනකම් ෆිල්ම් එකක් බලන්න යනවා කියන ගිහිලු ප්‍රථම ධානය යන්න බෑ. ඒක කියන්නේ. හැබැයි අපි මේ එදිනෙදා වැඩ කටයුතු ටිකක් කරනවා ගෙදර දොරේ ඇවිදිනවා අතු ගන්න මොකක්ද කරනවා කියන්නේ කොහෙද නැතනි මිනිස්සේ කෝණ දහදුරා වැඩක් කරලා ගියා මම මේ ප්‍රථම ධානයේ ඉන්නේ කියලා එහෙම ගන්න බෑ එහෙම ගන්න බෑ හොබේ නැත්නම් මම මේ මොකද්ද මම ওই ගෝල් ප්ලේස් එකට ගියා ප්‍රථම ධානයේ හැබැයි මතක ඇති ගිය සතියේ කිව්වා එහෙම පිරිසක් කරා එළඹියද කැත් පිරිසක් ගෑවි පිරිසියක් බමුණු පිරිසක් කරා එළඹියද ඒකෙන් වෙන් වෙලා ඉන්න හැකියාව තියෙනවා තමයි කිව්වේ. එහෙම එකක් කිව්වනේ ඒක ඇත්ත. එතන හරි. හැබැයි මම කියන්නේ මේ ඇවිදිනවා නම් ඇවිදිනවා කියන එක තියෙන්නේ අර කාමයෙන් වෙන්ව අකුසල ධර්මයෙන් වෙන්ව. එහෙම වෙන්ව නම් ඇවිදින්නේ. නේද? නැත්නම් මනුස්සෙක් කියන්නේ මම මේ බාර් එකට යන්නේ ධානයෙන් කියයි. නේ හොඳටම ගන්නවනේ මොකටද යන්නේ කියන්නේ එහෙම ගන්න බෑ හැබැයි අපි හිතමුකෝ අපිට මේ උදාහරණයක් කියන්නේ අපි හිතමු රස්සාවට යන රස්සාවට යන ගමන් බස් එකේ යන නේ ජීවන ජීවත් වෙන්න නේ මේ රස්සාවට යන්නේ ඉතින් කරන්න දෙයක් නැති ගමට ඒතකොට ඒ යනකොට අර බස් එක යන කාල පරාසයක් තියෙනවා කියමුකෝ අපි අන්නේ කාල පරාසය අපි දහම් මනසිකාරයක් කරනකොට මොකද වෙන්නේ කාමේ
අයින් වෙනවා. එතකොට එන්නේ වෙලාවේ බස් එකේ ඉඳගෙන තින්නේ මොකෙන්ද? ප්‍රථම අධ්‍යයනය තමයි. ඒකෙන් අයින් වෙලා එතකොට. හේම් ක්‍රම තියෙනවා. හරි එතකොට මේ මට පෙන්නන්න ඕනේ මොන දිව්‍ය උච්චාසයනයි මහාසයනයි කියන්නේ මොනවද? නැත්තම් දැන් මෙතන දැන් මොකද මේ මේකට පුටු ප්‍රශ්නයක් නැහැ. උස පුටු පොඩි පුටු මහ පුටු කුෂන් පුටු එහෙම ප්‍රශ්නයක් නැහැ මෙතන. හැබැයි ඒව පරිහරණය කරන්න ගිහිල්ලා කෙලෙස් උපදව ගන්න එක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක් නේ. නේද? තථාගතයන් වහන්සේලා මහා ආසනයක් පනවනු මේ ධර්මයක් කවුරු හරි කියන ස්වාමින් වහන්සේ කෙනෙක් ධර්මයක් දේශනා කරනකොට මේ මහා ධර්ම දේශනා කරන්නේ මහා ගරුත්වයෙන් ආසනයක් පනවනු. ඒ ධර්ම ගරුත්වයට එක් කරනවා අනිවාර්යයෙන්. හැබැයි ඒ දේශනා කරන උත්තමයා දන්නවා ආසාදේ ආදී නිස්සාරණේ දන්නවනේ. ඒ නිස්සාරණේ තතුසේ දන්න කෙනා උච්චාසයන මහාසයන විදියටම දිව්‍ය උච්චාසයන මහාසයන කරගෙන ඒ වැඩේ කරන්න ගන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? අර ලෝක ධම්මතේ විදියට උච්චාසයන මහාසයන හදාගෙන නිකන් සසර ගමනකට හේතු සලහ ගන්නවා මහාන් තත්ත්වේ උසස් තත්ත්වයෙන් අරගෙන එහෙම කරගන්න ක්‍රමක් තියෙනවා. ඒ ඔක්කොම පුටුවට මේ ඉඳ ගන්න ආසනෙට වඩා ප්‍රශ්නේ තියෙන්නේ ගන්න චේතනාව අනුව. ගන්න චේතනාව අනුව මේ ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාව ක්‍රියාත්මක කරන එක අනුව. එහෙනම් මෙන්න මේවට කියන දිව්‍ය උච්චාසයනයි මාස. එහෙනම් දැන් හැබැයි දැන් මේක මෙහෙම දැනගත්තට පස්සේ මේ ගෙදර ඉන්න අයට කියන්න එපා මම මේ දිව්‍ය උච්චාසයනෙන් ඉන්නේ කියලා. හරි? ගෙදර ඉන්න අනිත් මිනිස්සුන්ට කියන්න යන්න එපා මම මේ දිව්‍ය උච්චාසයන මහාසයන මේ වෙලාවේ ඉන්නේ කෑ ගන්න එපා කියලා එහෙම කියන්න යන්න එපා. මොකද මේ අධ්‍යාත්මික වශයෙන් තමන් දැනගෙන අභ්‍යන්තරයෙන් තමන්ගේ ගුණධර්ම වඩා ගන්න එකක් නිසා ලෝකෙට අනපේර ගහ කෑ ගන්න එකක් එහෙම නෙමෙයි මේ. දිව්‍ය උච්චාසයනයි මහාසයන. ඊළඟට අහනවා බවත් ගෞතමයන් දැන් යමක් ඍතිසේ ලබන සුළුවන්න නිදුකින් ලබන සුළුවන් යමක් නිදුකක්සේ ලැබෙනවා නම් ඒ බ්‍රාහ්ම උච්චාසයනයි මහාසයනයි කවරේද කියලා අහන්නේ. දැන් අතන කියන්නේ දිව්‍ය උච්චාසයන මහාසයන. දැන් අහන බ්‍රාහ්ම උච්චාසයනයි මහාසයනයි කියන්නේ මොකද්ද කියලා. බමුණ මම යම් ගමක් හෝ නියම් ගමක් ඇසුරු කොට ඒ මම පෙරවරුවේ ඇඳ අර පාසිවුරු අරගෙන ගිහිල්ලා අර වගේම පිණ්ඩපාතේ ඉවෙල්ල මොකද කරන්නේ? මේකේ තියෙන මේ පින්නපාද මම වනේට පිවිසුනා මේකේ පාඩි කොටස දා තියෙන්නේ මේකේ ඊළඟ කොටසට යන්න අපි ඒ මම අර වගේම ඒත අර තනකොළ වලට අරගෙන පළක් බැඳගෙන කමාටන්හ කර අභිමුඛ කොට තබා හිඳිමි ඒ මාගේ මෙත් සහගත සිතින් එක් දිගක් පසුරුවා වෙසෙන්නේ නම් දෙවන දිග පසුරුවා වෙසෙන්නේ නම් සිවුන අපි කියන්නේ පෙර දිග පෙර අනුදිග මෙත් දසදිසා විස්තර කරන්න අන්නේ වගේ මම මොකද්ද වෛරයෙන් වෙන්ව අපමණ වූ වෛර නැති ව්‍යාපාද රහිත මෙත්සහගත තිති පතුරා වෙතේ නම් කරුණා ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මෙන්න මේ ගුණයන්ට පත් වෙලා ඉන්නවා නම් අන්න ඒක මගේ මොකද්ද අපි කතා කර කර ආවේ බ්‍රහ්ම උච්චාසයනයි මහාසයනයි වෙන මෙන්න මේකේ දැන් මේක ඊට ටික ඊළඟ එකේ තියෙන්නේ අරයන් අයින් වෙන උපේක්ෂාසගත සිතින් ඉන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණයටපත් වෙනවා. අන්නේ උපේක්ඛා ගුණයටපත් වුණා නම් ඒ හිඳින් මම සක්ම අන්න එහෙම උපේක්ඛා ගුණයටපත් වෙමින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණයටපත් වෙමින් සක්මන් කරන්නේ නම් හිඳින්නේ නම් හිටගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා නම් සක්මන් කරනවා නම් ඒ මාගේ බ්‍රහ්ම උච්චාසයනයි මහාසයනයි. તો දිව්‍ය උච්චාසයන මහාසයනයි කියන්නේ මොකද්ද? දැන් හතරට සම වැදිලා ඉඳගෙන ඉන්නව වෙන්න පුළුවන් හිටගෙන ඉන්නව වෙන්න පුළුවන් ඇවිදිනව වෙන්න පුළුවන්. ඒ දෑන ඉඳගෙනම කරුණා මෙත්තා මුදිතා උපේක්ඛා ගුණයටපත් වුණා නම් බ්‍රහ්ම උච්චාසයනයි මහාසයනයි ඒකත් ඇවිදලා ඇවිද සක්මන් කරන්නත් පුළුවන් ඉඳගෙන ඉන්නත් පුළුවන් හිටගෙන ඉන්නත් පුළුවන්. ඊළඟට අහනවා ආර්ය උච්චාසයන මහාසයන මොකක්ද කියලා. අර වගේම ඉතින් අර ටික කියනවා. ගමකකට නියම් ගමකකට ගිහිල්ලා අර විදියටම විස්තරය ගල්ලා කමටහනක් අරගෙන ඉන්න. ඊට පස්සේ කියනවා ඒ මම රාගේ ප්‍රහාණය සිඳලු මුල් ඇත්තේය මුදුන සිඳින ලද තල් ගසක් මෙන්
කරන ලද්දේ නැවත හට නොගන්නා කරන ලද්දේද මතුවේ නූපදනා ස්වභාවයක් කරන ලද්දේද ඒ වගේම රාගයේ දේශයේ මෝහය ගැන කියනවා එහෙනම් රාගයෙන් දේශයෙන් මෝහයෙන් නිදහස් වුණා නම් අන්න ඒකට කියනවා මොකද්ද ඒ එහෙම නිදහස් වෙලා සක්මන් කරන්නේද හිඳින්නේද හිටගෙන ඉන්නේද ඒ මාගේ ආර්ය සක්මනයි ආර්ය හිඳීමයි ආර්ය සිටීමයි ඒ මාගේ ආර්ය උච්චාසයනයි මහානාසයයි දැන් මෙන්න මේ කියන ටික බණ අහනකොට වෙනවද නැද්ද දිව්‍ය උච්චාසයනත් වෙනවා බ්‍රාහ්ම උච්චාසයනත් වෙනවා ආර්ය උච්චාසයන මහානාසයනත් වෙනවා මේ හැබැයි ඒ වෙලාවේදී අපි අර මාන්නේ උද්දච්චේ මහාන් තත්ත්වේ ඒ කියන උච්චාරයන මහාසයන අසුර කරන්නේ කියෝ මේ මේ කියන උච්චාරයන මහාසයන අහිමි වෙනවා මේ කියන උච්චාරයන මහාසයන හිමි වෙනකොට අර අයි දැන් අපි තීරණය කරන්න වෙන මොකද්ද කොහොමද ලං කරගන්නේ කොහොමද පහ කරන්නේ කොහොමද අසුර කරන්නේ කෝකද පහ කරන්නේ කෝකද අස්වාසය කරන්නේ කෝකද පස්වාසය කරන්නේ කෝකද ආන කරන්නේ කෝකද පාන කරන්නේ අන්න ඒකේ සතිය පිළිවෙණ ආන පාන සත් කරෙන්දි කොහෙන් ගියත් උතන් දෙන්නත් එපා අන්තිමට මේ කියන දිවි උච්චාසයනයි බ්‍රහ්ම උච්චාසයනයි ආර උච්චාසයනයි මහාසයනයි කියන ඔන්න ඔය ටික දැන් අපි වැඩි කෙන වැඩි වෙන එනකොට මොකෝ ආනාපාන සතිය නැතුවද හැලෙනවද මගදී දැන් එතනට එන්න ඕන එතනටම එන්න ඕනේ හරි දැන් පොඩ්ඩක් තප්පර ඉන්න දැන් ඔන්න ඔතනට එනකොට අර එන්න ආපු එකේදී අර මුලදිම නිමිත්ත වෙනස් ඒතන සම්තන් ඒතන් පණිතන් නෙමෙයි දැන් නිමිත්ත මොකද්ද ආපු නැත්තම් වායු දිවි උච්චාසයන මහසයනද ආර උච්චාසයන මහසයනද ප්‍රඥා උච්චාසයන මහසයනද ඒකක්වත් නැහැ හැබැයි ආනාපාන සතියක් වැඩෙනවද නැද්ද ඒ මොකද අන්න නිමිත්තක් අරගෙන වඩමු එකක් ලබමු මේ නිමිත්තෙන් තොර අරමුණෙන් තොර වැඩිත ලෝක උත්තරයේ දැන් මේක හොඳට තේරෙනව නේද ඔයගොල්ලන්ට මුල හරියටම අර පටන් ගන්න වැඩේ යහපත් වුණොත් හරියටම ඉතුරු ටිකට වැඩි දඟලන දෙයක් නැහැ ඉතුරු ටික වැඩිගෙන වැඩිගෙන යනවා හැබැයි අර මුලම වරද්ද ගත්තොත් මැදදි මේක වෙනස් කරන්න බෑ ඒ යන්නේ ඒ ඒ ඒ මේකට යන්නේ අර වැරදිකටම යන්නේ හැබැයි අතනම හරින ගන්නට හරියට යන්නේ මොකද්ද අන්න හරි එද ඒ ඒ ඒ අර මුලදී ඒ දේ නොවි මෙහෙම එන්න බෑ ඔක්කොම එන්න බෑ බොජ්ජංග වැඩෙන්න ඕන කාය පස්සද්දී නැගෙන්න ඕන ඒක තමයි දැන් නැත්තම් ওই වෙලාවට දැන් හොඳට බැලුවොත් ඒ වෙලාවට අර අර පටවි ගතියක් එක්ක පටවි ගතිය එල්බගෙන නැහැ හැබැයි මේ පස්සද්දී කියලා ඒ දෙන්නේ සැහැල්ලු ගතියක් එක්ක දඟලන්නෙත් නැහැ මොකද කරන්න ඕනේ මේ දන්නවනේ එහෙනම් මේ අන්තිමට ඇවිල්ලා නවතින්නේ ආර විචාසයන මහසයි දැන් ඕකනේ අන්තිමට විදර්ශනා කරනවා කියලා කරන්නේ අපි රාගදේශ මොහ ප්‍රහිණ කරන්නේ හැබැයි ඒක ප්‍රහිණ කරන්න නම් බැරි වෙලාවක්වත් අපි ඒක ප්‍රහිණ කරන්න කියලා ඒ නිමිත්තෙන්ම නම් අර අරමුණ අරන් තින්නේ මුලින්ම අපි දන්නේ නැතු උනා. දැන් එතනම හිත පවත්තලා තින්නේ එතකොට. එතකොට කරන්න පුළුවන් එක නෙමෙයි මේ. දැන් දැන් උච්චාසයනයි මහසයනයි ගන්නවා. එතකොට දැන් බැරි වෙලාවක තියෙනක පොයි සිල් ගන්න ගියෝ. ඇසුරු කරන්න ඕන උච්චාසයන මහසයනක් ගන්නවා. ඇසුරු කරන්න ඕනේ නැති උච්චාසයන මහසයනක් ගන්නවා. ඇසුරු කරන්න ඕනේ නැති එකෙන් අයින් වෙලා
ඇසුරු කරන්න ඕන එක හරියට ඇසුරු කරන්න නම් අරමුණක් නොපෙනෙන දැනට හිත තියන්නත් ඕනේ. අරමුණක් නොපෙනෙන ඒ තමන්ගේ පරමාර්ථය තේරුම් ගන්නත් ඕනේ. තේරුම් අරගෙන අන්නේ මානසිකාරය තුලින් ලැබෙනකොට දෙවිවරු ඇඳලා ගියාද කියලා හොයන්න එපා. දෙවිවරු ඇඳලා යයි. නැත්නම් මේ වද මම වැන්නා දෙවියෙක් වැන්දා දැන්නේ ඇවිල්ලා කියලා එහෙම හොයන්න යන්න එපා. ඒක වැඳලා යයි. උන්වහන්සේලේ නමස්කාරය කරයි. ඒ හින්දා හරි මෙන්න මේ ටික තමයි ඔයගලන්ට මට කිය සතියේ මිස් වෙච්ච ටික. ඇත්තටම ගත්ත මිස් වෙච්ච ටික ඔය ටික තියෙන්නේ මෙතනින් එහාට තියෙන භාවනා පාඩම්බ. ඇත්තටම ගත්තාම තුන්වෙනි කොටස තියෙන්නේ. නමුත් අපි තුන්වෙනි කොටසට යන්න කලින් මේ ඒ කාලේ මම වෙලාවක් ඇදිනේ. ඒ කාලය ගත්තනම් අපිට මට ඊළඟ එකට ටිකක් වෙලා තියෙනවා. එතකොට දැන් අකුලන්නේ හරි ඒ කාලය පුළුවන්. එතකොට ගොඩක් කලින් ඉවරුණා. මේ ටික පැනින් මට ගිය සතියේ මිස්ුණේ. ඇත්තටම සිමේටික් කරන්න ගියා නම් ඇත්තටම මෙච්චර විග්‍රහ කරගෙන කරගන්න බැහැ. මොකද අර කලබලේ කරන්න ගියාම මම විග්‍රහ කරලා කරන්න හම්බෙන්නේ නැහැ. විවේක කාලේ දෙන්න කලින් මේ ටිකේ මොනව හරි දිනවල දැනගන්න. ඔය මෙතන යාට ඊට පස්සේ මම අනිවාර්යයෙන්ම කර්මස්ථාන විස්තර කරන ඒවා ඔක්කොටම යනවා. ඒක හරි කොහොම හරි දැන් මේකේ අපි මේ අහගත්ත يعني බණපදයට අනුව ගත්තාම අපි අහගත්ත මේ ධර්මයට අනුව ගත්තාම මොකක් හරි මේක ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කියලා තේරෙනවා. මම අපි දවස් 10ක් විතර කරා. ඔහුල තමයි ඒකේ සාත්‍නිකාරය. මම නිවිෂය ඔලන එක දන්නේ. ඇත්තටම මොකක් හරි අපිට යම් තැනක වැරදුනා නම් අපිට තියෙන්නේ වැරදීම නිවැරදි කරගන්නවා මිසක් ඒවට දෙවල් දීදී ඉන්නවත් ඒවට ඇයි කියේ හේතු සාධක හොය හොය ඉන්න එක නෙමෙයි. මොකද ඒවයි හේතු සාධක හොයන්න ගියාම අපේ කාලයම තමයි අපරාධය. ඊට වඩා හොඳයි අහගත්ත දේ ප්‍රැක්ටිකලි මේක කරන්න පුළුවන් මොකද්ද කියලා තමන්ට තේරෙනවා නම් ඒක තේරුම් අරගෙන මෙතනින් නිදහස් වෙන පැත්තට කටයුතු කරන එක මිසක් තවත් ඕවත් එක්ක මේ ඔට්ටු වෙලා වැඩක් නැහැ. ඇත්තටම ඉතින් මොකද එහෙම උනායි කියලා මේක මොකද අපිට මේ ඒක එකක් අනිත් එක අපි මේක දැනගත්තයි කියලා මේ ලංකාවේ මිහිතලේ ඉන්න සියලු දෙනාට මේක තේරුම් කරලා දෙන්න බැහැ. එහෙම ක්‍රමවේදයක් නැහැ කවදාවත්. මේක මේ මුළු රේඩියෝ චැනල් එකක් අරගෙන පැය 24 කිව්වත් තේරෙන්නේ නැහැ කොහොමවත්. දැන් තේරෙන පිළිසයි ඉන්නේ. ඒ මේ අත්භවයේ නිවන් දකින්න හේතු වාසනා ටික අරගෙන ඇවිල්ලා ඉන්නවනම් මොන විදි මොන තලයක උප්පත්තිය ලැබලා ඉඳලා හරි يعني මේ අංග විකල නෙමෙයි මේ එක එක මට්ටම් ඉන්නවනේ ඉපදිච්ච නේද. තල්ලි අඩුවෙන් එන්න පුළුවන් වැඩියෙන් එන්න පුළුවන් නැත්තරම නැති වෙන්න පුළුවන් මොනව හරි වෙලා මොන අන්නේ ආගමික හරි වෙන්න පුළුවන්. හැබැයි අර හේතු වාසනා ටික අරගෙන ඇවිල්ලා තිනවනා නම් මෙන්න මේකේ තමන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න ඕන කියන නැත්නම් හැමදාම දුවනවා මේකට විසඳුමක් නැහැනේ කියලා අන්නේ මානසිකත්වයෙන් තමන්ට සද්භාවයෙන් මේකට ප්‍රශ්නෙකට උත්තරයක් හොයා ගන්න ඕන කියන අදහසින් ආපු අයට හේතු වාසනා ටික හරි නම් මේ කියන දේ තේරෙයි. ඉතින් අර හැමදාම අහගෙන ගියා වගේ ඉතින් මේකත් හරිද කියලා බලන්න කියන තමයි කියන්නේ. මේ නැත්නම් තව මොකක් හරි ඉස්සරහට හම් වෙන්න පුළුවන් නැත්නම් තව එක අලුත් එක. ඔයෙම හම් වෙනවා හිටපුවයි හිටපුවා. එහෙම හිටපු ගමන් හම් වෙනවා කට්ටිය. වැඩි දින්න හම් වෙලා හම් වෙලායි කියලා කියන එක අපබ්බන්සයි. ඒකයි වැඩි දින්නේ. ඊට අපබ්බන්ස වෙච්ච ගමන් මොකද ත්‍රිපිටකේ ගෑල්ලා අයින් කරලා දානවා. ආයෙක ත්‍රිපිටකේ ඒ එක ලියාගත්තේ ඒ හිතු මනාපෙට ලියාගත්තේ කියලා ඒක අයින් කරනවා. එහෙම අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මම කියපු එක කාරණයක්වත් මම ත්‍රිපිටකයට විරුද්ධව එක වචනයක්වත් විස්තර කරේ නැහැ. හැබැයි ත්‍රිපිටකයේ සම් යම් තැන්වල මේ සිංහලට ට්‍රාන්ස්ලේට් කරනකොට ඒ වෙච්ච ඒ කියන්නේ ඒ වචනවල ගත්ත ලෝකෝත්තර අදහස නැතුව ලෞකික අදහසක් අරගෙන ඒ විස්තර කරන තැන්වල අන්න ඒවා විස්තරي විතරක් ඔයගලන්ට කියලා දීලා ඇති. ඒ අරින්න ගත්ත හැම එකක්ම විස්තර කරේ මගේ අත්දැකීම් මතික මතයේ නෙමෙයි ත්‍රිපිටක සාක්ෂි ඇතුවම තමයි. දැන් ඒකයි මේ 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 දිව්‍ය උච්චාරණය මහසයින වෙන්නන්නේ. මොකද නැත්නම් අපි දන්න එකකුත් තියෙනවා. නේ
තොර මේකට කවදාකවත් දැන් බුදුහාමුදුරුවෝ ඉඳලා තින්නේ මේ උච්චාසයනේ මහාසයනේ ඉඳලා තින්නේ මේ තනකොළ උඩ කුඩනේ කුටුවක් කියන කතාවක් ඇත්තෙම නැහැ. කුෂන් පුඩු කතාවකුත් නැහැ. කුස් පුඩු කතාවකුත් නැහැ. මහා පුඩු කතාවකුත් නැහැ. ඉඳලා තින්නේ තනකොළ උඩ කුඩනේ උනාද ඉඳලා තින්නේ. මේ එතකොට මේ මහා පොළවේ ඕන තැනක උච්චාරයන මහාසයන ඉන්න පුළුවන්. දැන් අපි හිතමු ඔය වගේම අපි අතන ගිහිල්ලා මේ මේ මොකද මේ සක්මන් කර. මේ සක්මන් කරන්නේ සමහරලාට කෙනෙක් ටයිල් පොළවේ ඉන්න. තව කෙනෙක් සක්මන් කරන්නේ මැටි පොළවේ. තව කෙනෙක් සක්මන් කරන්නේ මහා පොළවේ. තව කෙනෙක් තන පොළවේ. දැන් ඒ එකක්වත් අදාළ නෑ. සමහරට වේල්වට් කාපට් එකක් උනේ. මේ එකක්වත් අදාළ නැහැ මේ කියන දිව්‍ය බ්‍රහ්ම ආරගෙන උච්චාසයන මහසයන. හැබැයි ඒක අරගෙන ඒව අරගෙන වැරදියට පරිහරණය කරමු. අර ආශ්‍රව කොට නැගෙන විදිය කාම අවිද්‍යාවෙන් පරිහරණය කරමු. කාම ආශ්‍රව භව ආශ්‍රව අවිද්‍යාව සම්බාරු සූත්‍ර කිව්වොත් එතකොට මොකෝ වෙන්නේ? එතකොට ඉතින් මේවා අපෙන් අහිමි වෙනවා. ආර්ය භාවය අයිති වෙනවා. බ්‍රහ්ම භාවයත් අයිති වෙනවා. ඒකේ බ්‍රහ්ම යන අර බ්‍රහ්ම නෙමෙයි මේ බ්‍රහ්ම සුචයම. ඒ ටික මොකද වෙන්නේ අපිට? අයිමි වෙනවා. එහෙම වුණාම නිවන් මඟ පැත්තට එතකොට අර සමාධි ප්‍රතිලාභය ලබන්න තිබ්බ ඒතන් සන්තන් ඒතන් පණිතන් එකෙන් අපි අයිමි. හරි එහෙනම් අපි විවේක කාලය අරගෙන ඇවිල්ලා ටික සාකච්ඡා කරමු. ශිරු දනාටම තෙරුවන් සරණයි.